අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස කොරෝනා කියන වසංගත රෝගය මුල් වරට අපේ රට තුල ඇති වෙච්ච අවස්ථාවේදී ඉතාමත් ප්‍රශංසනීය ආකාරයෙන් වගකිව යුතු සියලු දෙනා එක්ක ඒ අවධානම මේ රටෙන් පහ කළා අපේ ස්වාමීන් වහන්ස මේ තත්ත්වය දැක පිටරටවල ජීවත් වෙච්ච ශ්‍රී ලාංකිකයන් ඒ වගේම විදේශීය රටවල වෙනත් ජාතිකයන් ජීවත්වන්නට සුදුසු රටක් හැටියට අපේ රට දැක්කා නමුත් අද වන විට ඇති වෙලා තිබෙන තත්ත්වය නිසා අපේ ස්වාමීන් වහන්ස දැනට රට තුල සිටින මිනිසුන් පවා කල්පනා කරනවා මේ රට තුල තවදුරටත් ජීවත් වීමට අපිට හැකිද කියලා තවදුරටත් මේ රට සුදුසුද කියලා අපේ ස්වාමීන් වහන්ස මේ කාරණය දහමට අනුව අප සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා මෙහෙමයි නෝනායි ඔබතුමිය ඔය කියන්නේ දැන් කොරෝනා පළවෙනි රැල්ල ඇති වෙච්ච වෙලාවේ පළවෙනි අවස්ථාවේ ඒක බොහොම දක්ෂාකාරයෙන් තියෙනා වූ රජය පාලනය කළා ඒක ඔච්චර දක්ෂාකාරයෙන් පාලනය කරනවාද කියනවනම් ඒ පාලනය කරනවා දැකලා විදේශීය රටවල්වල ජීවත් වෙච්ච සිංහල ජනතාව ලාංකීය ජනතාව ඒගොල්ලෝ තීරණය කළා අපිට ජීවත් වෙන සුදුසුම රට ලංකාවයි කියලා ලෝකයේත් එක බලද්දි මොකද එංගලන්තේ ඇමරිකාව වගේ රටවල්වලත් අපේ ලාංකික ජනතාව බලවත් අනතුරු වලට ලක් වුණා ඉතින් ඒ වෙලාවේ තීරණය කළා ඒගොල්ලෝ අපි ජීවත් වීමට සුදුසුම රටක් ලංකාව කියන කාරණේ ඒතර බලන්නකෝ ඒ කොරෝනා පරවෙනි රැල්ලේදී අපේ මව්බිම ඒසා සුන්දර තැනක ඉඳලා අද මේ තුන්වෙනි රැල්ල මතුවෙන වෙලාවේ නෝනා රටේ ජීවත් වෙන ජනතාව කල්පනා කරනවා අපිට ජීවත් වීමේ බලවත් ප්‍රශ්නයක් තියෙනවා අපිට පුළුවන් නම් මේ මොහොතේ ලංකාවෙන් බැහැර වෙන්න තිනෝ නම් ඒකයි සුදුසු කියලා තැන්ට පත් වෙලා තිනෝ ඉතින් නෝනා බලන්න එතකොට මෙතනින් පේන්නේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවයනේ සුන්දර ධර්මයක් අපි එතනින් දකින්න එතකොට බලන්න එනම් කොරෝනා පළවෙනි රැල්ලේදී ඒ කොරෝනා අකුසලයේ අපි ශක්තිමත් ආකාරයෙන් අපි යටපත් කරලා නිරෝගී භාවයේ සමාජයට මතු කරලා ගත්තේ නෝනා සමස්ත රටවාසී ජනතාවගේම කුසල් ශක්තිය නිසා ජනතාවගේ සුන්දර කුසල් ශක්තිය නිසා අපි මේ කොරෝනා අකුසලයේ යටපත් කරගෙන මුළු ලෝකෙම ජාත්‍යන්තරම අපි ප්‍රසාදයට පත් වුණත් අපි මේ ජයග්‍රහණය ලැබුවාට පස්සේ ඒ ලැබුවා වූ ජයග්‍රහණය නොනා අපි නැවත සීලෙන් මෛත්‍රියෙන් ත්‍යාගයෙන් අපි පෝෂණය කරගත්තේ නැහැ අපි පෝෂණය කළේ මොකක්ද සක්කාය දිට්ඨියමයි මමත්වේ දැඩිභාවය වෙන දෙයක් නෙමෙයි රටේ රාජ්‍ය නායකයාගේ පටන් ජනතාව දක්වාම ලැබුවා වූ නිරෝගී භාවයේ ජයග්‍රහණය තුලින් මේ නිරෝගී භාවය ලැබුවේ කුමන ධර්මතාවයන් නිසාද කියලා ධර්මානුකූලව අපි තේරුම් ගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා එච්චර ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා එහෙනම් ලෝනා ඒ පළවෙනි රැල්ලේදී අපේ රට ඒසා සුන්දර ආකාරයෙන් ආරක්ෂා වුණේ ජනතාවගේ නිරෝගී භාවය ආරක්ෂා වුණේ ධර්මයේ හැසිරීම නිසාමයි ධර්මයේ හැසිරීම නිසාමයි නමුත් ඒ ධර්මයේ හැසිරීම නිසා අපි මේ මොහොතේ ආරම්භත් ඒ ජයග්‍රහණය අපි භුක්ති විඳින ඕනා නැවත ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් සීලේ දානේ මෛත්‍රී ශක්තිය වැඩෙන ආකාරයෙන් නෙමෙයි මොකද හේතුඵල ධර්මයන් ධර්මානුකූලව ගලපලා දැක්කේ නැහැ ඒ නිසා මේ ජයග්‍රහණය තුලින් අපි ඇති කරගත්තේ සක්කාය දිට්ඨියමයි කුමක් කෙරේ සක්කාය දිට්ඨියද රූප කෙරේ වේදනා කෙරේ සංඥා සංස්කාර විඥානයන් කෙරේ ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨියමයි ඒ සක්කාය දිට්ඨිය නිසාම අපි තුල වැඩුණේ ලෝභ ද්වේෂ මෝහයන්මයි ඒ නිසා නෝනා එහි විපාකයන් අද වෙනකොට අපේ රට දාල යන්න හිතන තරමට ජනතාවගේ හිත ඇති වෙලා තියෙන හිත ඇති වෙලා තියෙන සුන්දර හේතුඵල ධර්මයක් ඒ නිසා අපි නිරහතුරුව තේරුම් ගන්න ඕනේ නෝනා මෙවැනි විනාශයන් සිද්ධ වෙද්දී ඒ විනාශයන් සිද්ධ වෙනවා නම් එක පැත්තකින් රජයේ ජනප්‍රියභාවය දුර්වල වෙලා යනවා ජනතාව බියටපත් වෙලා ජීවත් වෙනවා ජනතාව සිහි මුලාවටපත් වෙලා මිය යනවා මේ මිය යන අය දුගතිින්වල ඉපදෙනවා ඒ වගේම ජනතාවගේ භවභෝග සම්පත් ආර්ථිකය කඩා වැටෙනවා ඉතින් මේවා වෙද්දී නෝනා අපි බලන්න ඕනේ මේවා වෙන්න ධර්මානුකූල හේතුව මොකද්ද කියලා මොකද ධර්මානුකූලම හේතුව දැන් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංසයන් අපිට දේශනා කරනවානේ මොකද සීලේ ආනිසංස බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ජනප්‍රියභාවය වැඩි වෙනවා අපි නොබියව ඕනෑම සබාවකට නොබියව අදහස් ප්‍රකාශ කරනවා නොබියව අපි ජීවත් වෙනවා අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා අපේ ධනෙ ආරක්ෂා වෙනවා අපේ ආර්ථිකය ආරක්ෂා වෙනවා ඒ වගේම අපි සිහි මුලා නොවි මැරෙනවා සිනහ වෙමින් සතුටු වෙමින් සාදුකාර දෙමින් අපි මැරෙනවා නෝන දැන් මේවා සිද්ධ වෙනවද එහෙම සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස
කාගේද ජනප්‍රියභාවය වැඩෙන්නේ රටේ රාජ්‍ය නායකයාගේ පටන් පල්ලෙහාම ස්තරය දක්වා නෝනා ජනප්‍රියභාවයේ පිරිහීමට පත් වෙනවා කිසිම නිලධාරියෙකුට ජනතාව ඉදිරියේ ජනප්‍රිය වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ හැම කෙනාම ජනතාවගේ කිනම් හෝ චෝදනාවකටයි ලක් වෙන ස්වභාවයකට යන්නේ ඒ වගේම හැමෝම බියෙන් ජීවත් වෙන්නේ අද වර්තමානයේ නෝනා තනතුරු ලාභී සියලු දෙනාම නිින්ද නොයාමේ රෝගයෙන් පෙළෙනවා නෝන තනතුරු ලාභී සියලුම දෙනා අද රාත්‍රියට නිින්ද නොයාමේ රෝගයෙන් පෙළෙනවා දවල් කාලේ හිතා ගන්න පුළුවන් එහෙනම් රැට නිින්ද යන්නේ නැති රෝගයෙන් පෙළෙනවා ඒ නිසා බියටපත් වෙලා ජීවත් වෙන්නේ ඒ වගේමයි නෝන බලන්න කොයිසම් භවභෝග සම්පත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපේ කඩා වැටෙනවා එක පැත්තකින් රටේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙනවා අපේ සමස්ත භාණ්ඩාගාරය කඩාගෙන වැටෙනවා ඒ විතරක් නෙමෙයි අර පහුගිය දවසේ නැවක් ගිනි ගත්තනේ කොහෙන්ද ආපු නැවක් ගිනි ගත්තා ඒ ගිනි අරගෙන නෝනා අද බරන්න සමස්ත ජීවර ජනතාව බලවත් අනතුරකටපත් වෙලා නැති ඒ තුලින් මොකද්ද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඉතින් මොකද්ද නෝනා දැන් මේවට හේතුව බුදුරජාණන් වහන්සේ සුන්දරව දේශනා කළා තියෙනවානේ සීලේ දුර්වල සීලේ දුර්වල භාවය ස්වාමීන් වහන්ස දැන් දෙපාරක් අහන්න ඕනේද දෙපාරක් අහන්න ඕනේ සීලේ දුර්වල භාවය එහෙනම් රජය දවසින් දවස අප්‍රසාදයට පත් වෙනවා නම් ජනප්‍රිය භාවයට පත් නොවි ජනතාව නිරේතුරුවම නිලධාරීන් වගකිය යුත්තන් බියෙන් ජීවත් වෙනවා නම් හෙට මොකද්ද වෙන්නේ කියලා නොදැන සැකෙන් බියෙන් ජීවත් වෙනවා නම් රාත්‍රියට නිින්ද යන්නේ නැත්තම් ඒ වගේම භවභෝග සම්පත් දුර්වල වෙලා යනවා නම් ජනතාවගේ ආර්ථිකය දුර්වල වෙලා යනවා නම් මැරෙන කෙනා බියටපත් වෙලා සිහි මුලා වෙලා මැරෙනවා නම් ඒ මැරෙන අය දුගතිින් වල ඉපදෙනවා නම් නෝනා මරණාසන්න මොහොතේ මරණයටත් ගෞරවයක් නැති ආකාරයෙන් පාංශකූලයක් දී ගන්න බැරි ආකාරයෙන් මතක බණක් කියා ගන්න සාංගික දානයක් දී ගන්න බැරි ආකාරයෙන් ඒ අය මැරෙනවා නම් නෝනා හේතුව තියෙනවා සුන්දර හේතුවක් සීලේ දුර්වල භාවය සීලේ දුර්වල භාවය වෙන දෙයක් නෙමෙයි තේන්න සීලේ දුර්වල භාවය ඒ නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස අපිට දේශනා කරනවා මොනවා දානේ ආනිසංස වර්ණය සැපය බලය එතකොට ඒ දානියට සීලයට එකතුන තැන ආයුෂ වර්ණය සැපය බලය අපිට ලැබෙන්නේ දානය තුලින්මයි නෝන නමුත් අද සමස්ත සමාජයේම සමස්ත ලෝකයේම නෝනා ආයුෂය වර්ණය සැපය බලය අභියෝගට ලක් වෙලා කියන ඇයි එහෙනම් අභියෝගට ලක් වෙලා තියෙන්නේ දානේ දුර්වල භාවය. ඒතර ඔබ කියන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ දන් දෙනවනේ කියලා. අප්‍රමාණ දන් දෙනවා තමයි. ඒ දන් දෙන්නේ නෝනා ලෝභ, ద్వේෂ, මෝහයන් මුල් කර එනමයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි ලෝභ සිත් මුල් කරගෙනමයි පූජා කරන දානයන්ගෙන් බහුතරයේ පූජා වෙන්නේ. ඒ වගේම දානය ලබන්නා වූ පාර්ශවය සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න මේ උතුම් ගුණයන්ගෙන් දුර්වලභාවයට පත්වීගෙනයි මේ උතුම් දානයන් අපි පිළිගන්නේ. එහෙනම් දානේ ආනිසංස දුර්වලයි. ඒතර මෛත්‍රී ආනිසංස මොනවාද? මෛත්‍රී ආනිසංස දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා අපි. ඕන කෙනෙකුට අපි ප්‍රියයි. නමුත් අද නොනා කෙනෙක් කෙනෙකුට ප්‍රියභාවය නැහැ. කෙනෙක් කෙනෙකුට ප්‍රියභාවයක් නැහැ. බියෙන් බලන්නේ සැකයෙන් බලන්නේ කතා කරන්න අකමැති කෙනෙක් දැක්කාම හැරිලා දුවනවා ඒ නිසා නිරේතුරුව මේ මෛත්‍රියට අදාළ ආනිසංස 11න් අද ගොඩක්ම නොනා සමාජයෙන් පලා ගිහිලා තියෙනවා එහෙනම් මොකද්ද මේ හේතුව එතකොට සමාධි ආනිසංස මොකද්ද සමාධි ආනිසංස තමයි අපිට ධානාගත හිතක් අපිට ලැබෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තුනී වූ හිතක් අපිට ලැබෙනවා අද වෙන හිතක් තියෙනවද හිත විසිරිලා හිත විචිකිච්ඡාවෙන් බර වෙලා හිට මොකක් වෙයිද තව මොහොතකින් මොකක් වෙයිද කියන මරණ බයෙන් අපි හැමෝම ජීවත් වෙන්නේ එනන් නොනා සමාජය තුල ඒහි පස්සිකව බබලනවා මොකද්ද සීලේ දුර්වලතාවයන් දානේ දුර්වලතාවයන් මෛත්‍රී දුර්වලතාවයන් සමාධියේ සුන්දර ධර්මයක් නෝනා ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණයන් ගැන දේශනා කරද්දී ධර්මයේහි පස්සිකයි ධර්මයේ සවක්කාතයි සරලයි ඒ සවක්කාතු ධර්මය මේ ජීවිතේම අපි අත්විඳිනවා අපි සීලයෙන් දුර්වල වුණා නම් ඒ දුර්වල සීලේ ආනිසංස අපි මේ මොහොතේ අත්විඳිනවා අප්‍රමාණ පිරිසක් අද බලන්න අර නැවක් ගිනි ගත්ත නිසා දීවර ජනතාව කොච්චර චෝදනා කරනවද කියලා කාටද චෝදනා කරන්නේ රජයට චෝදනා කරනවා ධාරීන්ට චෝදනා කරනවා නමුත් නෝනා කාටද අපි චෝදනා කළ යුත්තේ අපි
අපිටමයි චෝදනා කරගතියේ. ඇයි අපි අපිට චෝදනා කරගතියුත්තේ අපි සීලයෙන් දුර්වල නම් නොනා අනිවාර්යෙන්ම අපේ භවභෝග සම්පත් දුර්වල වෙලා වෙනවා. අපේ ආර්ථිකය අහිමි වෙලා යනවා අපිට. අපේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ සීලේ දුර්වලතාවය. බලන්න කොරෝනාව නිසා තරුණ අම්මලා විවාහ වෙලා ඉන්න බබාලා හම්බ වෙලා ඉන්න අම්මලා කී දෙනෙක් කලල රූප දෙක නැති වෙලා තියෙනවද කියලා බලන්නකෝ. එහෙම දකිදි සමාජයේ කාටද බයින්නේ? අම්මා කෙනෙක් බබෙක් හම්බ වෙන්න අප්‍රමාණ බලාපොරොත්තු දහසක් පියාගෙන ජීවත් වෙද්දී ඒ අම්මා ඒ දරුවා නොනා කොරෝනා රෝගයෙන් මියද්දී මොනසා සමාජය තුලින් විරෝධතාවයන් මතුවෙනවද කියලා බලන්න. රජයේට සෞඛ්‍ය බලධාරීන්ට නමුත් නොනා මේවාට සුන්දර හේතුඵල ධර්මයන් තියෙනවා. හේතුඵල ධර්මයන් තියෙනවා. අර කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් ධනයක් අර මහ සාගරේ ගිනි ගනිද්දී නොනා මම නම් දැහස් පියාගෙන දකින්න ඕනා ඒ නැව ගිනි ගැනීම නිසා යම් පාර්ශවයක් ප්‍රකෝටි ගානක අලාභයක් විඳිනවා තේනත් ඒ පාර්ශවේ කවුද කියන්න මන් දන්නේ එක්ක රක්ෂණ සංස්ථා වෙන්න පුළුවන් එක්ක නැවේ අයිතිකරුව වෙන්න පුළුවන් ඒ තරම් ප්‍රකෝටි ගානක ධනයක් අර මහ සාගරේ ඇස් දෙකට පෙනිපෙනී ගිනි ගන්නේ නෝනා පෙර ජීවිතවල ඒගොල්ලෝ සීලේ දුර්වලභාවය නිසාමයි සීලේ දුර්වලභාවය නිසාමයි ඒ සීලේ දුර්වලභාවයන් නිසා ඒගොල්ලෝ දුසිල්වත්ව කරගත් අකුසල් නිසා පෙනිපෙනි තමන්ගේ දේ ගිනි ගන්නවා නෝන පෙනිපෙනි ගිනි ගන්න අපි පන්සිල් මළුවේ මේ දිස්සෙලා කතා කරලා තියෙනවා යම් කෙනෙක් සොරකම් කළා නම් ඒ සොරකමේ විපාකයන් විපාක දෙද්දී තමන්ගේ දේපල නෝනා පෙනිපෙනි ගිනි ගන්න තමන්ගේ දේපල මේ මගේ ගේ ඒ ගේ පෙනිපෙනි භූමිකම්පාවෙන් කඩාගෙන වැටෙනවා මේ තමන්ගේ තට්ටු 10 ගොඩනැගිල්ල තමාට ඇස් දෙකට පෙනිපෙනි මේ තට්ටු 10 ගොඩනැගිල්ල භූමිකම්පාවකින් කඩාගෙන හේතුඵල ධර්මයක් භූමිකම්පාවට බැලලා වැඩන්නේ ප්‍රකෝටි ගානක් වටිනාර නැව පෙනිපෙනි අර රූපවාහිනී තිරවලින් පෙනිපෙනි ගිනි අරන් විනාශ වෙනවා කියන්නේ නෝනා පෙර ජීවිතේ වරපතල සොරකම් වල ආදි නේද? ඒතර සොරකමේ ආදීනව ගැන අපි පන්සිල් ලකුණෙන් කියලා තියලා තිනවනේ. සොරකමේ බලවත්ම සොරකමේ ආදීනවේ තමයි සාංගික දේපල සොරකම් කිරීම. දෙවැනි බලවත්ම ආනිසංශය තමයි ජනතා දේපල සොරකම් කිරීම. රාජ්‍ය භාණ්ඩාගාරය සාංගික දේපල සොරකම් කිරීම කියන කාරණය තවදුරටත් අපිට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. සාංගික දේපල සොරකම් කර ගැනීම කියන්නේ නෝනා යමෙක් සංඝයා අරමුණු කරගෙන අපිට යමක් පූජා කළා නම් ඒක ඉඩමක් වෙන්න පුළුවන් පන්සලක් වෙන්න පුළුවන් ආරාමයක් වෙන්න පුළුවන් ගහක ගෙඩියක් වෙන්න පුළුවන් කුඹුරක් වෙන්න පුළුවන් මට මෙතන පූජා කළා වූ දෙයක් වෙන්න පුළුවන් සබන් කැටයක් වෙන්න පුළුවන් සාංගිකව යමෙක් පූජා කළා නම් ඒ සාංගික දේ යමෙක් සොරකම් සිටෙන් ගත්තනම් නෝනා ඒ අකුසලයේ තරම් බලවත් අකුසලයක් තේන්න දෙක රාජ්‍ය භාණ්ඩාගාරය රාජ්‍ය භාණ්ඩාගාරයේ පන්සිල් සමාදන් වෙච්ච මිනිස්සුය බදු ගෙවනෝ අටසිල් සමාදන් වෙච්ච මිනිස්සුය බදු ගෙවනෝ සෝවාන් ඵලයට පත් වෙච්ච ගිහියා ඉන්න පුළුවන් ඒ අය බදු ගෙවනවා සකුරුදාගාමි ඵලයට පත් වෙච්ච ගිහියා ඉන්න පුළුවන් බදු ගෙවනවා සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් පරිපූර්ණ සාමින් වහන්සේලා බදු ගෙවනවා දුරගතන බිලෙන් දලයි බිලෙන් එහෙමනම් ජනතා මුදල් යමේ කොරකම් කළා නම් නෝනා ඔය නැව ගිනි ගනිද්දී මම මේ ඡායා රූපයක් දැක්කනම් කාගේ හරි දුරකතනකින් මට නම් එක පාට සිහිපත් උනේ මේවනම් පෙර ජීවිතේ සාංගික දේපල සොරකම් කරලා ජනතාවගේ දේපල ජනතා භාණ්ඩාගාරයන් සොරකම් කරපු මිනිස්සුන්ට නෝනා ඒහි පස්සිකව සකස් වෙන්නා වූ අකුසල් එන අපි දුක් වෙන වැඩක් තියනවද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එහෙනම් මේ මොහොතේ දීවර කර්මාන්තයේ යෙදෙන්න බැරුව ඒ අහිංසක දරුවෝ ඒ අහිංසක මිනිස්සයෝ පීඩාවටපත් වෙලා තියෙනවා නම් නෝනා ධර්මානුකූලව හේතුව දීවර කර්මාන්තය කියන්නේ මොකද්ද සත්‍ය නේ ඔබේ හිතරි දෙන්න පුළුවන් පුතේ තේන්නාද මේක කියද්දී දීවර කර්මාන්තයේ යෙදෙන කෙනෙක්ගේ හිතරි දෙන්න පුළුවන් නමුත් ධර්මානුකූලවයි මම විග්‍රහ කරන්නේ එන පුතේ ඒ බලවත් වූ අකුසල් සංස්කාර විසින් එක දවසක නාලු ලක්ෂ ගානක් ගොඩබිමට ගේනවනු එන ඉතින් විපාකයන් එන්න ඕනේ විපාකයන් එන්න ඕනේ අකුසල් සිනහ වෙවි කරද්දී අකුසල් බලාපොරොත්තු සහගතව කරද්දී අපි සතුටු වෙනවා වගේම ඒ මුදල් වලින් අපි විනෝද වෙනවා වගේම අකුසල් විපාක දෙද්දින් නොනා අපි දක්ෂ වෙන්න ඕනේ උපේක්ෂාවෙන් ඒවා දිහේ දකින්න නේද උපේක්ෂාවෙන් ඒවා දිහේ දකින්න
එතකොට බලන්නකොත් අම්මා කෙනෙක් දරුවෙක් කුසේ දරාගෙන මාස දෙකක් තුනක් හතරක් අටක් ඒ මහා බලාපොරොත්තු කන්දක් තියාගෙන ජීවත් වෙලා අර කොරෝනා අකුසලයේ හැදිලා ඒ අහිංසක කල්ල රූපයත් ඒ අහිංසක අම්මත් මීයත් දිනෝනා මොකද්ද අපි දකින්නේ පෙර ජීවිතයේ සීලේ දුර්වල භාවයමයි අපේ රටේ නෙමේ ලෝකයේ බලන්න එක දවසකට ගැබ්බර එළදුණුන් කී දහහක් කී ලක්ෂයක් මරලා දානවද කියලා කුසේ පැටවු ඉන්න එළදෙනු කුසේ පැටවු ඉන්න අනිකුත් ත්‍රිසන් සත්තු කී දහහක් කී ලක්ෂයක් මේ ලෝකයේ දවසකට මැරෙනවද කියලා බලන්න මාළු අම්මගේ කුසේ මාළු පැටවුන් දහස් ගාණක් ඉන්න මාළු කී දහහක් කී ලක්ෂයක් දවසකට මරා දානවද කියලා බලන්න ඔච්චර මරා දාන ඒ වගේම දවසකට ගප්සාමන් කී ලක්ෂයක් සිද්ධ වෙනවද ලෝකයේ තුල කී ලක්ෂයක් සිද්ධ වෙනවද එනනෝලා මේවා විපාකෙට එන්නේ නැද්ද ඈ විපාකෙට එන්නේ නැද්ද මේ අකුසල් කරන්න 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 නෝනා අනාගතේ ගැබ්බරව ඉන්න අම්මලාගේ ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවන් සමගේ අම්මලා විනාශ වෙලා යන තීන අවස්ථා ගොඩක් වැඩි වෙනවා ධර්මානුකූලව ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි අර්ථයන්ට අදාළව අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් කියලා නෝන සම්මා දිට්ඨියට දේශනා කරන්නේ අම්මා තාත්තා මහා බ්‍රහ්මෙක් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙනු අම්මා තාත්තා තමන්ගේ දරුවාව පෝෂණය කරන්නේ ඒ වගේම දරුවා දෙමාපියන් දෙස බැලිය යුත්තේ මහා බ්‍රහ්මයා දෙස බලන ඇසෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනයි සම්මා දිට්ඨිය නමුත් නෝනා පසුගිය අවුරුදු 10 20 25 කාලයේ දිහා බලන්නකෝ දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන්ට මොකද්ද වුනේ ඒ දෙමාපියන් තුල බ්‍රහ්ම ගුණයන් දුර්වල වීම නිසාම තමන්ගේ දරුවා නිරතුරුවම තරඟකාරී ලෝකයක් තුල අතහැරියා මිසක් අයාලේ යන්න හැරියා මිසක් නෝනා අධ්‍යාපනම මුල් කරගෙන ගිය ගමනක් මිසක් අර සුන්දර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් දරුවන්ව පෝෂණය කළේ නැහැ මේ සීලේ ආනිසංස ගැන හිතලා දානේ ආනිසංස ගැන හිතලා මෛත්‍රී ආනිසංස ගැන හිතලා තෙරුවන් කෙරෙහි සද්ධාවේ ආනිසංස ගැන හිතලා අනේ පුතේ මේ දෙයයි ඔබ වඩන්න ඕනේ මෙතනිනුයි ඔබේ කුසල් ශක්තිය වැඩි වෙන්න ඕනේ කුසල් ශක්තිය තුලිනුයි ඔබේ අනාගතේ දියුණු වෙන්න කියලා මං හිතන්නේ කිසිම අම්මා කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් දරුවෙකුට කියයි කියලා කොයි අම්මද කොයි තාත්තද තමන්ගේ තරුණ වැඩිහිටි දරුවට කියන්නේ පුතේ ඔබලායි අනාගතේ මේ ලෝකේ මාතෘත්වයේ ප්‍රීතිත්වයේ බවට පත් වෙන්නේ අම්මලා තාත්තලා ඔබලායි ඒ නිසා ඔබලා මේ ළමා වයසේදීම මේ වැඩිහිටි තරුණ වයසේදීම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් ජීවිතයට එකතු කරගන්න කියලා කොයි අම්මද තමන්ගේ දරුවාට කියන්නේ නෝන ඒ නිසා දෙමාපියන් දරුවන් අතර තියෙන මේ පූජනීය බන්ධනීය මේ සමාදිත්‍ය අර්ථය නෝන බින්දුවටම බංකොලොත් වුණා වූ සමාජය තුළයි අපි ඉවත් වෙන්නේ ඒ නිසා දෙමාපියන් තුලිනුත් අකුසල් සිද්ධ වෙනවා දරුවා තුලිනුත් අකුසල් සිද්ධ වෙනවා එහි විපාකයන් තමයි මේ මොහොතේ අද බලවත්ම විපාකයට ලක් වෙලා තියෙන කොටසක් තමයි දෙමාපියන් සහ දරුවන්. පාසලට යාගන්න බෑ, සෙල්ලමක් කරන්න බෑ, නිදහසේ ඒගොල්ලන්ට ඇවිදින්න කතා කරගන්න බෑ, යාළුවෙක් ආශ්‍රය කරන්න බෑ. දෙමාපියන් ගෙදෙට්ට කොටු වෙලා දරුවන්ගේ අනාගතය පිළිබඳ මහා බයකින් පසු වෙනවා. විභාගයක් නියමිත කාලයෙන් කරන්න බෑ. ඒතකොට මේ මොනවද මේ විපාක දෙන්න ඕන? අපේ සමින්හසේ ඒ වගේම තවත් දෙයක් දරුවන් නිවෙස් තුලටම කොටු වීම හරහා ඒ අය අනවශ්‍ය ඇබ්බැහි වීම වලටත් මේ වෙනකොට යොමු වෙලා තියෙනවා මානසිකව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා අපේ සමින්හස ස්වාමිනස මේ දේවල් හරහා මේ දරුවන්ටත් තව තවත් අකුසල රැස් කර ගැනීමටම නේද අවස්ථාව සැකසීලා තියෙන්නේ ඉතින් මෙහෙමයි අකුසලයක් විපාක දෙන්නේ තව තව අකුසල් සිද්ධ එච්චරයි ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම අකුසල් යටපත් කරගෙන කුසලේ නැගී හිටින්න. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කළා තියෙනවා. ඒ මේක මේ අපි නොඅසපු ධර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිනවා අකුසලයක් විපාක දෙන්නේ තව තව අකුසල් සිදු කරන දිශාවටම අපි වරන් යනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි මේ මාර බලය තරම් කැපවීමෙන් වීරයෙන් යටපත් කළ යුතු දමණය කළ යුතු පරාජය කළ යුතු ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල මන් දකින්නේ නැහැ මොකක්ද මේ මාර බලය මේ මාර බලය කියන්නේ නෝනා මේ සංස්කාර මාරයා කියන කාරණය ඒ නිසා මේ සංස්කාර මාරයාම තමයි මේ මොහොතේ අපිට මේ විපාක දෙන්නේ. එහෙම නැතු මේ වසවත්ති දිව්‍ය තලයේ ඉන්න වසවත්ති දිව්‍ය පුත්‍රයා නෙමෙයි ඈ. ඒත් මාරෙක් තමයි. නමුත් මේ මොහොතේ මේ විපාක දෙන්නේ නෝනා
අපිම පටිච්ච සමුප්පන්නව සිදු කරගත්තේ සංස්කාර මායාවේ විපාකයන්මයි. එනිසා නෝනා මෙවැනි බලවත් අකුසල් සංස්කාර මේක අපිට විතරක් වෙන විනාශයක් නෙමෙයි ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉන්දියාව ගත්තත් අනිත් රටවල් ගත්තත් මේ ලෝකෙම මුල් කරගෙන මුළු ලෝකෙම එකට එකතු වෙලා කරගත්තා වූ අකුසල් වල විපාකයක් තමයි ලෝකෙ මේ විඳින්නේ. මුළු ලෝකෙම මේ අකුසල් සංස්කාරයේ මේ ආකාරයෙන් වින්දත් නෝනා අපිට ජාතියක් හැටියට ශාසනයක් හැටියට නෝනා මුළු ලෝකෙම යට කරගෙන ජයග්‍රහණයේ උදෙසා නැගී සිටීමේ ශක්තිය අපිට තියෙනවා. ඒ ශක්තිය සම්මා සම්බුද්ධ ශාසනයෙන් තමයි ලැබෙලා තියෙන්නේ. එනිසා මුළු ලෝකෙම විපාකයක් බව ඇත්ත. එනිසා මේ විපාකය නිසා අපේ රටේ පාලක මහත්තුරුන්ට අපේ රටේ නිලධාරි මහත්තුරුන්ට වචනකින්වත් දොස් කියන්න අවශ්‍ය නැහැ. මුළු ලෝකෙම එකට විපාක දෙන්නා විපාකෙ. නමුත් අපිට තියෙනවා සුන්දර ධර්මයක්. මේ සුන්දර ධර්මයේ පූර්වාදර්ශයන් අපේ ජීවිතයට එකතු කරගෙන නෝනා ඒ පූර්වාදර්ශයන් තුලින් අපේ ජයග්‍රහණයේ උදෙසා නැගී සිටීමේ ශක්තිය මුළු ලෝකෙටම වඩා තියෙන අපිට. නමුත් අවාසනාවක මහත ඒ කියන්නේ අවාසනාවක විතරක් නෙමෙයි නෝන අපේ අකුසලයේ මහත කොච්චරක්ද කියනවා නම් අපි ඒ ගැන හිතන්නේ නැහැ. අර ආධම්මික සූත්‍රය අපි නිරේතුරව මතක් කළානේ. ඒ ආධර්මික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරන රටේ රාජ්‍ය නායකතුමා පිරිහෙන තැන ඇමති මණ්ඩලය පිරිහෙනවා කියලා. ඇමති මණ්ඩලය පිරිහෙන තැන මන්ත්‍රී මණ්ඩලය පිරිහෙනවා කියනවා. මන්ත්‍රී මණ්ඩලය පිරිහෙන තැන පූජක පක්ෂය පිරිහෙනවා කියනවා. පූජක පක්ෂය පිරිහෙන තැන ජනතාව පිරිහෙන තැන නෝනා අවුව වැස්ස පින්න විකෘතියක් වෙනවා. බලන්නකෝ වහින වැස්සේ ප්‍රමාණය පුත්‍ර අයියෙන් වහිනවද කියලා. දැන් පසුගිය දාලේ මොන තරම් ගම් වතුරෙන් පීඩා වින්දන නෝනා අපේ රටේ මිනිස්සු. කොයිසා පීඩා වින්දද? ඇයි දෙයියනේ මේ ගම් වතුරෙන් මේසා පීඩා විඳින්නේ නෝනා? වැස්සේ වරදක් නම් නෙමෙයි. අපේ ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය වහන්සේගෙන් විමසන්නේ අපේ රටේ සමස්තයක් ජනතාව වෙනුවෙන්. අපේ රටේ මිනිස්සු හරියට දුක් විඳිනවා. පොදු ප්‍රවාහන සේවාවල් වල හිර වෙලා රැකියාවට ගිහිල්ලා සමහර මිනිස්සු අසනීප වෙලා ඒ වගේම සමහරක් කෙනෙක්ට ගම් වතුර ආදී විපත් වලට මුහුණ දීලා තමන්ගේ දේපල ඉඩකඩම් ගෙවල් දොරවල් නැති වෙලා මේ අයගේ ජීවිත කතාව හරිම සෝචනීයයි. අපේ ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි ධර්මානුකූල විසඳුම කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි පුතේ, අපි පන්සිල් මළුවේ මේ දිස්සෙල්ල කිව්වනේ ලෝකේ සෑම රටකම ජීවත් වෙන ජනතාවට වඩා වැඩිපුර අකුසල් සිද්ධ වෙන්න තියෙන අවස්ථා වැඩි අපේ රටේ ජනතාවට. අපි ඕක කිව්වා. මොකෝ මේ රටේ ජීවත් වෙනවා සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය, ශක්තිමත් පරිපූර්ණ යම් පමණකට ශක්තිමත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ රටේ ජීවත් වෙනවා පිළිය දිවිවිමියෙන් ආරක්ෂා කරන උපෝසත සීලයන්, ආජීවාර්ථමක සීලයන්, දස සීලයන් ආරක්ෂා කරන ගිහි පින්වතුන්ලා. මේ රටේ ජීවත් වෙනවා සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි, අරිහත් පින්වතුන්ලා ජීවත් වෙන්න පුළුවන්. මොකද ධර්මය සම්දිප්තිකයි. එහෙම උත්තමයෝ ජීවත් වෙන්න පුළුවන්. එනිසා නෝනා අපේ රටේ ජනතාවතින් සිද්ධ වෙන්න තියෙන අකුසල් වැඩි. අපි මේක ඉස්සෙල්ල කිව්ව ඔබ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ මිනිස්සුෙකුට ඔබ පාරක් ගහනවා. ඒ ගහලා එයා නැවත ලංකාවට ආපු වෙලාවේ ලංකාවේ ඉන්න මිනිස්සුෙකුටත් එයා පාරක් ගහනවා. මිනිස්සුයෝ දෙන්නට පහරක් ගැහුවා විතරයි. නමුත් නෝනා මේ පහරවල් දෙකේ අකුසලයේ විවිධත්වය වැඩි. ඒ ඕස්ට්‍රේලියාවේ ගුටි කාපු මිනිස්සයා අවම වශයෙන් පන්සිල් ගැන දන්නේ නැහැ. එයා පන්සිල් ගැන දන්නේවත් නැහැ. එයා සද්ධාවක් ගැන දන්නේවත් නැහැ. මෛත්‍රී. නමුත් එයාට ගහපු පාරේ විපාකේ අඩුයි. නමුත් ඒ පුද්ගලයාම මේ ලංකාවේ පාරක් ගහපු පුද්ගලයා ආජීව අට්ටමක සීලය සමාදන් වෙලා ඉඳලා තියෙන එදා උදේ. එයා සද්ධාව අඳුරනවා, සීලය අඳුරනවා, මෛත්‍රී අඳුරනවා. එයා අර මිනිස්සයා ගහන වෙලාවේ සුවපත් වේවා කියලා හිතුවේ. අර අකුසලයේ වගේ කෝටි ගානකට බලවත් අකුසලයක්. ඕක අපි කිව්වා. එනිසා යමේ ගිහිල්ලා ඇමරිකාවේ ඉංගලන්තයේ ඉන්න පූජකතුමෙකුට විවේචනයක් කරන්න පුළුවන්. බයිනවා විවේචන කරනවා. ඒ පුරුද්දට මෙයා ලංකාවට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙකුව විවේචන දැන් මා විවේචනය කරන එක ඔච්චර ඉන්නවාද කියලා බං. දැන් මට මේ මහත්තයා මෙතෙන්ට ආපු ගාම ෆෝන් එක ගලලා වීඩියෝ එකක් වන් සෝවන්නේස මේක බලන්න කියලා. බැලුවාම මහරාතුන් වැඩිමග ඔස්සේ පොත්වල තියෙනවන් නෝනා පාත්‍රයේ පිටිපස්සෙන් ලං යන ඡායාරූපයක්. ඒ රූපේනේ හැමතැනම තියෙන්නේ. දැන් මහරාතුන් වැඩිමග ඔස්සේ ඒ රූපේ යන්නේ. ඒතොර ඒ රූපය දාලා ඒක යටින් කියලා තිනවා අරිය ඥාන හාමුදුරුව අමු ගොම් මැට්ටෙක්.
පස්සහරෝගණ යනවා කියලා මිනිස්සු ඔන්න වගේ මොකද්ද මහා මේකක් දාලා තියෙනවා. ඒ ඡායාරූපයේ මම නෙමෙයි ඉන්නේ. දැන් ඔබ හිතනවාද ඒ මම කියලා? ඒ මහරහතුන් වැඩිමගෝස්සේ පොත්වල මුල් පිටුවේ පිටකවරේ තියෙන අර පාත්‍රයක් එල්ලන් එන ආමුදුරෝ. අන්තර්ජාලයේ එක එකනා ඒ දාන ෆොටෝ එක. මම නෙමෙයි ඉන්නේ. ඒ පාත්‍රයක් එල්ලන් එන රූපය මගේ නෙමෙයි. ඊට අදාළ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලංකාවේ ඉන්නවා. උන්වහන්සේ අම්පාරේ ජීවත් වෙච්ච ගෞරවනීය සරණ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඡායාරූපය තමයි ඔය තියෙන්නේ. ඕක කොහෙන් ආවද කොහොම දැම්මද කියලා ඕක අපේ අර ඉන්ද්‍රිත් මහත්තයා තමයි ඒ කාලේ ඒ ෆොටෝ එකේ තෙන්න දාලා තියෙන්නේ. ඒ නිසා මමත් හරි සතුටුයි අදත් මම ඒ ඡායාරූපයට සතුටු වෙනවා. නමුත් ඒ ඡායාරූපයවත් මගේ නෙමෙයි. නමුත් බලන්න නෝනා ඒ ඡායාරූපයත් මගේ නොවන කොට අර දාලා තියෙන විවේචනය මොන සානං අසත්පුරුෂ විවේචනයක්ද කියලා. එතකොට ඇයි ඒගොල්ලෝ එහෙම විවේචනය කරන්නේ? නෝනා අර ගුණාත්මක භාවයෙන් අඩු කෙනා විවේචනය කරන පුරුද්දටම ගෝනායි. පුජ්ජි හෝ ගුණාත්මක භාවයක් තියෙන කෙනා විවේචනය කරනවා. ඔය අකුසල් පොඩිද? ඒ නිසා නෝනා එවැනි දේවල් කොයි සානං සිද්ධ වෙනවද කියලා බලන්න. ඒ කාරණේ එහෙමමයි අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පසුගිය වෙසක් පුන් පොහොදා සිරස පන්සිල් වලව සදහම් දේශනාවේදී පැහැදිලි කරන ලද කාරණයක් විශේෂයෙන්ම බෝධිසත්වයන්න් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවදීයේදී අසූචි වරඳුවායයි කියන කාරණය පිළිබඳවත් ස්වාමීන් වහන්ස යම් යම් දෙනෙක් විවේචන එල්ල කරලා තිබුණා. නොදෙනුවත්කම වෙන දෙයක් නෙමෙයි පුතේ. ඒකයි අපි ඒගොල්ලන්ට අනුකම්පා කරන්න ඕනේ කියන්නේ. මොකද ආන්පුවේ අනුකම්පා කරන්න ඕනේ කියන්නේ ඔවෙනි එක වචනයක. දැන් අර මං කියපු එක තියෙනවානේ පස්සහරෝගණ යන මොකද්ද ඔන්නෝ මේක තිබ්බේ. ඒ සිතුවිල්ල නෝනා අල්ප ගානක් නිරේට අදාළ සිතුවිල්ල. ඔය සිතුවිල්ල වෙන ආයිමත් වෙන අවශ්‍ය නැහැ. එතකොට නෝනා ඊට වඩා දඬුවමක් තියනවාද එයාට? ඊට වඩා දඬුවමක් නැහැ. එතකොට ඔය සිතුවිල්ල එයා දඬුවම් විඳිනවා වගේම ඕක දැකලා නෝනා තව කොච්චර නෝනා ගැටීම් ඇති කරගන්නවද? එක්කෝ ඒකට අනුග්‍රහය දක්වනවාද? එතකොට ඒවා නිසා බලවත් වූ අකුසල් සිද්ධ වෙනවා. මම දැකලා තියෙන ඔය පන්සිල් මළුවෙන් මම සමහර අයගෙන් අර ෆෝන් එක ඉල්ලගෙන අහනවා. නමුත් ඒ ඕනෙම තැනක අකමැති එක්කෙනෙක් දාලා තිනවා. ඒකට අකමැත්ත. එයා ඒක හැමදාම දානවා. ඒක යාගේ සතුට. ඒ මොකක් හරි වෛරයක් හිතේ තියාගෙන සාංශාරික වෛරයක් මාත් එක්ක ආපු සාංශාරික වෛරයක් නිසා අරක හැමදාම දානවා. ඒතොර නෝනා ඒක දානවා කියන එක පොඩ්ඩක් බොත්තමක් ඔබලා ඕක දාන එකයි තියෙන්නේ. නමුත් නෝනා ඌයෙන් අකුසල් අපිට විපාක කොහොමද කියන්නේ? නිසා නෝනා මේ මොහොතේ ධර්මයේ හිපස්සිකව බබල්නවා නෝනා. මේ මොහොතේ ධර්මයේ හිපස්සිකව බබල්නවා. ඒ නිසා මේ විපාක දෙන්නේ නම් ගම් වතුර තුරිනොත් මේ නැව් ගිනි ගැනීම තුලනොත් මේ කොරෝනාව තුලනොත් මේ රජයේ ජනප්‍රියභාවයන් දුර්වල වීම තුලිනොත් රටේ ජනතාවගේ ආර්ථිකය වැටීම තුලිනොත් අපි නිවාසවලට කොටු වෙලා ඉඳීම තුලිනොත් අපේ නිදහස ඇහිරිලා වීම තුලිනොත් නෝනා මේ විපාක දෙන්නේ නම් ඔබම මමම අපිම කරගත්තා වූ අකුසල් සංස්කාර. මමත් අද කොහෙටවත් යාගන්න බැරුව මම දැන් කොළඹට ලා ඉන්නේ. දැන් සති 3කට 4කට වගේ දැන් කොළඹට ලා ඉන්නේ. මටත් යාගන්න කොහෙටත් බෑ. ඒ නිසා මම මේ විපාක විඳින්නෙත් නෝනා මම්ම කරගත්තා වූ. ඒ නිසා අපි කරගත්තා වූ අකුසල්. ඒ අනුන්ගේ නිදහස සීමා කරලා, අනුන්ගේ අයිතිය සීමා කරලා, අනුන්ගේ ජනප්‍රියභාවයන් දුර්වල කරලා, ඒවෙන් කරගත්තා වූ අකුසල් මේ විපාක දෙන්නේ. ඒ නිසා මුලින්ම අපි තීරණය කරන්න ඕනේ මේක අකුසලයක් කියලා. ඒතරාර සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවානේ මුලින්ම අපි දැනගන්න ඕනේ මේක අකුසලයක් කියලා. අපි මේක අකුසලයක් කියලා දන්නේ නැත්නම් අපිට කවදාවත් මේ අකුසලෙ මිදෙන්න බැහැ. ඒක නෙවෙලා තියෙන්නේ දැන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේක අකුසලයක් කියලා අපි දන්නවා නම් අපි අනිවාර්යයෙන්ම මේක කවදා හරි විසඳ. මොකද එයා දන්නවා මේක අකුසලයක් කියලා. එනිසා එයා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. මම භික්ෂුවක් හැටියට ඕනෑම මොහොතක නෝනා කුසලයේ තුලයි ජීවත් වෙන්නේ. ඒ කුසලයේ තුල ජීවත් වෙමින් අපි දස දිසාවටම මෙසිත සුවපත් වේවා කියලා අපි පතුරනවා. අපි ඊට වඩා වෙන කරන්න දෙයක් අපේ ආරක්ෂාව උදෙසා සමාජයේ ආරක්ෂාව උදෙසා. ඒ නිසා මේ සංස්කාර මායයයි විපාක දෙන්නේ. සංස්කාර මායයා කියන්නේ වසවර්ති මායයා නෙමේ. අපිම පටිච්ච සමුප්පන්නව කරගත්තා වූ ලෝභ දේශ සක්කාය දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් අන්‍ය සීලවුත සරණ ගිහිල්ලා අපි කරගත්තා වූ අකුසල් වල විපාකයන්මයි අපි මේ විඳින්නේ. ඒ නිසා මේ විපාකයෙන් ගොඩ එන්න මුළු ලෝකෙටම වඩා අවස්ථාව අපිට තියෙනවා. අවස්ථාව විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පූර්වාදර්ශයන් දෙන්නත් අපිට අවස්ථාව තියෙනවා. නමුත් නෝනා ඒ අවස්ථාව සම්මා සම්බුද්ධ ශාසනය තුලයි තියෙන්නේ. නමුත් ඒකෙනොත් නැගී හිටින්න සිතුවිලි සකස් වෙන්නේ නැහැ, දැනීම් සකස් වෙන්නේ නැහැ. ඇයි නෝනා ඒ තරම් අකුසල් බලවත් වෙයි? ඒ නිසාම අපි තේරුම් ගන්නෑ මේක අකුසලයක් කියලා. මේක අකුසලයක් කියලා අපි තේරුම් ගන්නෑ. අකුසලයක් කියලා තේරුම් ගන්න කෙනා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. ඔබ තාමත් කොරෝනාවෙන් ආරක්ෂා වෙලා තියෙනවා නම් ඒ ඔබව ආරක්ෂා කළේ ධර්මයමයි. ධර්මයමයි. ඔබ කළා වූ කුසල් සංස්කාරයන්මයි. නමුත් ඔබට හිතෙනවා ඇති එහෙම වෙන්නේ කොහොමද? මම සිල්පද බිඳින කෙනෙක්. මම අරක්කු බොන කෙනෙක්. මම කාමයේ වරදවා හැසිරෙන කෙනෙක්. මම හොරකම් කරන කෙනෙක්. මම සත්ව හිංසාව මනුස්ස හිංසනය කරන කෙනෙක්. නමුත් මම තාම ජීවත් වෙනවනේ කියලා. ඒක කොහොමද වෙන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඒ ජීවත් වෙන්නේ ධර්මය නිසාමයි. ඇයි? පටිච්ච සමුප්පන්න වේයා කළා වූ කුසල් සංස්කාර කිය. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ පටිච්ච සමුප්පන්න යා කළා වූ කුසල් සංස්කාර නිසා එයා මේ මොහොතේ වැරදි කළත් එයා නිරෝගීව සුරක්ෂිතව ජීවත් වෙනවා. නමුත් ඔබ මේ මොහොතේ නිරෝගීව සුරක්ෂිතව ජීවත් වෙන්නේ ඔබේ පුළුවන්කාරකමක් නිසා නෙමෙයි. ඔබ දෙස දෙවියෝ බැලුව නිසා නෙමෙයි. ඔබ මේ මොහොතේ සිල්පද බින්දත් ද්වේෂය වැඩුවත් ඔබ මේ මොහොතේ නිරෝගීව ජීවත් වෙන්නේ පෙර කළා වූ කුසල් ධර්මයේ ශක්තිය. ඒක ඔබ මේ මොහොතේ තේරුම් අරගන්න නැතුව ඔබ නිරෝගීව ජීවත් වෙන්නේ මේ හේතුව නිසා කියලා ධර්මානුකූල හේතුව ඔබ මේ නිරෝගී භාවයේ උපයෝගී කරගෙන තව දුරටත් සිල්පද බිඳිනවා නම් ලෝභ දේශ මොහයන් වඩනවා නම් කොරෝනා හතරවෙනි රැල්ලට එහෙම නැත්නම් මින් ඉදිරියට එන්නා වූ සංස්කාර වියරුවන්ට අහු වෙලා ඔබත් අනිවාර්යයෙන්ම විනාශලා යන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ යම් නිරෝගී භාවයේ ජයග්‍රහණයක් ලබනවා නම් ඒ ධර්මයමයි ඔබ ආරක්ෂා කළේ. ඒ කියන්නේ ඔබ කළා වූ කුසල් ධර්මයන්මයි, ඔබ වැඩුවා වූ සීලයමයි, ඔබ වැදුන්නා වූ දානයමයි, මෛත්‍රියමයි, සුන්දර සමාධිමත් හිතමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඒ උතුම් ධර්මතාවයන් ජීවිතය තුළ ඇති කරගෙන ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න. මොකද මහා සංස්කාර වියරුවක් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා නෝන. ඒ නිසා මේ වියරුව යටපත් කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්මයි. අන්‍යාගමික පින්වතුල්ලානම් සීලේ මෛත්‍රියේ දානයේ ශක්තියෙන්මයි. ඉතින් එතනින් ශක්තිමත් වෙන්න නම් නෝන අදම්මික සූත්‍රයට අදාළව රටේ රාජ්‍ය නායකතුමා මේ වයින් පූර්වාදර්ශයන් දෙන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. රටේ රාජ්‍ය නායකතුමා අපි පූර්වාදර්ශයන් දීලා වැඩක් නැහැ. බුදුරජාන් වහන්සේ එහෙම කියලා නැහැ. අදම්මික සූත්‍රයේ මුලට එන්නේ රාජ්‍ය නායකතුමා. අදම්මික සූත්‍රයේ මුලට සංඝයා කියලා බුදුරජාන් වහන්සේ දාලා නැහැ. පූජකතුමල්ලා කියලා දාලා නැහැ. මුලට දාලා තියෙන රාජ්‍ය නායකතුමා. ඒ නිසා රාජ්‍ය නායකතුමා දක්ෂ විය යුතුයි. මේ ජනතාවට විපාක දෙන්නේ අකුසලේ විපාකයක්ම කියලා දැකලා සමස්ත සමාජයටම නොනා සීලෙන් පූර්වාදර්ශයන් දෙන්න. සීලේ පූර්වාදර්ශයන් දෙන්න. සමස්ත සමාජයටම දානෙන් පූර්වාදර්ශයන් දෙන්න. අපේ ස්වාමීන් වහන්ස අතීතේ පෙර රජ දවස විවිධ උවදුරු වලට මේ රට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ඒ දවස රට පාලනය කරපු රජවරු දහමට අනුවම ක්‍රියාත්මක වෙලා මේ රටත් ජනතාවත් ඉතාමත් හොඳින් රැකගත්තා. එහෙම උදාහරණත් අපේ ඉතිහාසයේ තියෙනව නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි පුතේදී ඒ පූර්වාදර්ශයන් අතීතයේ හිටන් තිබ්බනේ දරුවෝ තිබ්බ බව ඇත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මයක් තියෙනවානේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියලා. දැන් ඔබ රටේ පුරවැසියෙක් හැටියට ඔබ සීලය ආරක්ෂා කරගන්න ඔබ ධර්මයේ තුල ඇසිරෙනවා. නමුත් ඉතින් ඔබ වගේ නෙමේ රාජ්‍ය නායකයා කියන කාරණේ. රාජ්‍ය නායකයා තමන් තනියම සිල්පද පහ රැකගෙන ඉන්නවා කියන කාරණේ අදාළ නැහැ. තමන් තනියම ගෙදර දන් දීගෙන ඉන්නවා කියන කාරණේ අදාළ නැහැ. ඔහු පූර්වාදර්ශී කෙනෙක් වෙනවා. මොකද මුළු සමස්ත රටවාසී ජනතාවගේ බාරකරුවා ඔහු. මුළු සමස්ත රටවාසී ජනතාවගේ අම්මා තාත්තා ඔහු. ගැලවුම්කාරයා ඔහු. ඒ නිසා ඔහු හැම වෙලාවම සමස්ත ජනතාවට යහපතෙන් පූර්වාදර්ශ දෙන්න ඕනේ. අර බිම්බිසාර රජතුමා බලන්නකෝ, කොසල් රජතුමා බලන්නකෝ තේන්න. නිරේතුරුවම ඒ උතුම් ධර්මතාවයන්ගෙන් ලෝකයාට පූර්වාදර්ශී වුණා. ඒකෝර එහෙම පූර්වාදර්ශයන් සමාජෙන් දෙන්නේ නැත්නම් උන ජනතාව තුලේ විශ්වාසය නැති වෙනවා. ඒ දේවා කෙරේ විශ්වාසය නැති වෙනවා. දානය කෙරේ, සීලය කෙරේ, මෛත්‍රිය කෙරේ විශ්වාසය නැති වෙනවා. එනිසා නිරතුරුවම නායකයා දක්ෂ විය යුතුයි. මොකද නායකයා නායකත්වයට පත් උනේ නෝනා සීලේ, මෛත්‍රියේ, දානේ පෙර ජීවිතවල ආනිසංස නිසාමයි. ඒකට ඔහුයි වැඩියෙන්ම මේවෙන් පූර්වාදර්ශ දෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මේ ධර්මයන් විසිරවල දකින්න ඕනේ. ඒතර කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මේ දේවල් විසිරවල දකිද්දී අපි දකින්නේ සීලේ දුර්වලභාවය.
මේ කොහෙවත් තියෙන නැව් අපේ ළඟට ඇවිල්ලා ගිනි ගන්නවන මේ පෙනි පෙනි ගිනි ගන්න ඒවා රූප වායිනියෙන් දැකලා දාස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු නැවත නැවත අකුසල් පෙර ගන්න ඉතල බුදුරයන් වහන්සේ කියනවා දේපලක් පෙනි පෙනි ගිනි ගන්නේ පෙර ජීවිතේ හොරකම් කරපු විපාකයන්මයි කියලා බලන්නකො සුන්දර ධර්මයන් මේ කවුදෝ මතු කරගන්න ඔය නැව ගිනි ගන්නවා දැකලා දෙයියනේ මේ රටේ ජාතික ධනය සොරකම් කරන භාණ්ඩාගාර සොරකම් කරන අයට නෝනා උන්න පාඩම් අතරගත ධර්මයක් වගේ අරක ගිනි ගන්න දෙයියනේ මෙන්න ඉගෙන ගන්න පාඩම් අනේ අපි ජනතාවගේ දේවල් සොරකම් කරන්නේ අපි සංඝයාගේ දේවල් සොරකම් කරන්නේ අපි සිල්වතුන්ගේ දේවල් සොරකම් කරන්නේ ඕවා සොරකම් කළොත් අපේ ඇස් ඉදිරි පිටම සියල්ල පෙනි පෙනි විනාශ වෙනවා බලන්නකෝ පෙනි පෙනි නෙමේ රටවල් විනාශ වෙලා යනවා ජනතාව විනාශ වෙලා යනවා ජනතාවගේ සතුට විනාශ වෙලා යනවා ජනතාවගේ ආර්ථිකය විනාශ වෙලා යනවා අපේ සීලේ දුර්වලභාවයන්මයි සීලේ රැක්කත්තේ සීලේ රැක්කේ ලෝභ ද්වේෂ මෝහයන් තුලින්මයි වැඩුණේ අවසානයේ සක්කාය දිට්ඨියමයි ඒ නිසාම නෝනා බුදුරජාණන් වහන්සේ කියන දේ අපි පිළිගන්නේ නැහැ නමුත් අපි සුන්දර බෞද්ධයෝ නේද එනිසා මේ මොහොතේ අපේ රටේ මේක නැගී හිටින්න නෝනා මම නම් භික්ෂුවක් හැටියට දකින්නේ අනිවාර්යයෙන්ම රටේ රාජ්‍ය නායකතුමා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් ජනතාවට මීට වඩා ශක්තිමත් පූර්වාදර්ශයන් දෙන්න ශක්තිමත් පූර්වාදර්ශයන් දිය යුතුයි ඒ තැනට එන්නේ නැත්තම් මේ විනාශයන් නම් සිුම් කරන්න බැහැ රටේ නායකයා ශක්තිමත් පූර්වාදර්ශයන් දිය යුතු බව ඔබ වහන්සේ සඳහන් කරනවා අපේ ස්වාමීන් වහන්සේ ඒ කාරණය තවදුරටත් අපිට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ ශක්තිමත් ආකාරයෙන් කියන්නේ මේ දේවල් දානේ සීලේ මෛත්‍රී අර්ථයන් ශක්තිමත් සමාජගත කරන්න ඕනේ. ඒවා සමාජගත කරන තමා ඒවා තුල නිරත වෙන්න ඕනේ. තමන් දන් දෙන නායකයෙක් බවට පත් වෙන්න ඕනේ. ජනතාවට තමන් දන් දෙනවා කියන පේන නායකයෙක් බවට පත් වෙන්න ඕනේ. තමන් සිල්පද පහක් සමාදන් වෙලා ආරක්ෂා කරන නායකයෙක් බවට පත් වෙලා පෙන්වන්න ඕනේ. සමහර ධර්මතාවයන් තියෙනවනේ මිච්ඡා ධර්මතාවයන්. මන් සිල් සමාදන් වෙන්නේ නැහැ. ඇයි? මන් වැරදි කරන්නේ නැහැ. මන් දන් දෙන්න අවශ්‍ය නැහැ මට සියල්ල ලැබිලා තිනවා මේවා සම්මාදිට්ඨිය නම් නෙමෙයි මම මෛත්‍රී කරන්න ඕනේ නැහැ මං කාටවත් ද්වේෂ කරන්නේ මේවා සම්මාදිට්ඨිය නම් නෙමෙයි ඒ නිසා නිවැරදි සම්මාදිට්ඨිය සමාජගත වෙන්න ඕනේ නෝනා පූර්වාදර්ශයන් තුලින් මොකද අධම්මික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මුලට දෙන්නේ රාජ්‍ය නායකතුමා සංඝයා නෙමෙයි සංඝයා වැටෙන්නේ ඇමතිවරුත් පිරිහිලා මන්ත්‍රීවරුත් පිරුණාට පස්සේ තැනයි පූජක පක්ෂයේ බුදුරයන් වහන්සේ තැන තියන්නේ. ඉනොත් පස්සේ ජනතාව වෙතන තියන්නේ. එහෙනම් ජනතාව මේ තැනට දුර්වල වුණා නම් නෝනා අතීතේ මේ රටේ හිටිය සියලුම රාජ්‍ය නායකින් මේවට වග කියන්නේ ඕනේ. වග කියන්න ඕනේ. එනිසා නෝනා අපි සීලය අමතක කරලා දානේ අමතක කරලා මෛත්‍රිය අමතක කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අමතක කරලා නෝනා මොන සිහින ලෝක ගොඩනැගුවත් මොන කොන්ක්‍රීට් ලෝක ගොඩනැගුවත් මොන ආර්ථික ලෝක ගොඩනැගුවත් නොනා ඒ සෑම ගොඩනගෙන කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක්ම කවදා හරි දවසක අපේ සෝහන් කොටක් බවට පත් වෙනවාමයි ඒක හොඳට තේරුම් ගන්න. අපි දානය අමතක කරලා සීලය අමතක කරලා මෛත්‍රිය අමතක කරලා මොන සංවර්ධනයක් උදෙසා අපි ගියත් ඒ සංවර්ධනය කවදා හරි දවසක අපේ සෝහන් කොටක් බවට පත් වෙනවාමයි නෝ. ඒක තමයි. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපේ රටේ සංවර්ධනයත් අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ දේශපාලනයත් නිරතුරුවම නොනා මේ සීලෙන් මෛත්‍රියෙන් දාණයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අර්ථවත් වෙන පූර්වාදර්ශ ලැබෙන ධර්මයන් බවට පත් වෙන. එහෙම කළොත් තමයි මේ සුන්දර සංවර්ධනය මේ සුන්දර ගොඩනගන සෑම දෙයක්ම නොනා අපිට කවදා හරි දවසක සැනසිල්ලේ දැකලා ඇස්පියා ගන්න පුළුවන් ධර්මතාවයන් බවට පත් වෙනවා. ඒ නිසා නෝනා විසඳුම තියෙනවා. ඔය විසඳුමට අපි එන්නේ නැත්නම් කවදාක්වත් නෝනා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න කොරෝනාව විසඳිලා යාවි. කොරෝනාව විසඳිලා මොකද නිරේතුරුවම අකුසල් වගේම කුසලයක් විපාකට එනවනේ. දැන් මේ මොහොතේ බලවත් අකුසලයක් හැටියට ලෝකේට කොරෝනාව විපාකෙට එද්දී බලවත් කුසලිකුත් විපාකෙට එනවා. දෙකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කොරෝනාව බලවත් අකුසලයක් හැටියට විපාකෙට එද්දී ඒ අතරින්ම ආපු කුසලිය මොකද්ද? ඊට එරෙහි වෙන්නත මතු වෙන. එතකොට ඊට එරෙහි වෙන්නත මතුනේ කොහොමද? ඒක ජනතාවගේ කුසලය. ඒක තේරුම් ගන්න ඕනේ. නැතුව මේ ඇමරිකාවේ එහෙම නැත්නම් ඉන්දියාවේ එහෙම නැත්නම් චීනයේ විද්‍යාඥයන්ගේ තියෙන දක්ෂභාවය තමයි. නමුත් ඒ දැනීම් සකස් කළ දුනේ කුසලයේ ශක්තිය.
එනිසා කොරෝනා වැනි මා රාන්තික අකුසලයක් විපාක දෙද්දිත් කොරෝනාවට එරෙහිව එන්නත් මතුවලා ආවේ ජනතාවගේ කුසලය නිසා. මොකද නිරතුරුවම ජනතාව කුසල් සහ අකුසල් දෙකම නිරතුරුවම සිද්ධ කරනවා. දැන් ඊයේ දවසේ ගන්නකෝ ඊයේ දවසේ ඔබ තුලින් කොච්චරනම් අකුසල් සිද්ධ වුණාද ලෝභ දේශ මොහ ඒ වගේම අලෝභ ආදේශ මොහ කොච්චර සිද්ධ ඕනෑම කෙනෙක් අතින් නොනා නිරතුරුවම සෝවාන් ඵලයට පත් නොවූ ඕනෑම කෙනෙක් අතින් නිරතුරුවම කුසලයට අදාළ ධර්මේනොත් අකුසලයට අදාළ ධර්මේනොත් අතර ජීවිතේ දෝලණය වෙනවා නිරතුරුවම අපි ද්වේෂයෙන් දඟලද්දී අපි ද්වේෂයෙන් වෛර කරද්දී ඒ ද්වේෂය නිසා කෙනෙක් විනාශ වෙද්දී අනේ සුවපත් වේවා කියලා ආයිමත් අපි හිතනවා එනිසා ලෝකේ නොනා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ නිරතුරුව කුසලයේ සහ අකුසලයේ දෙක අතරම දෝලණය වෙනවා වගේ නිරතුරුවම ඒවා විපාකයට එද්දී බලවත් අකුසල් විපාක දෙද්දී අර කුසලේනොත් මතුවෙලා අන රෝගයට එරෙහිව ඖෂධයක් මේ සංස්කාරයන්ගේ ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංස්කාරයෝ කියන්නේ වංචාවක් ප්‍රෝඩාවක් ඇස්බැඳුමක් කියලා කියන්නේ ඒක අකුසලයේ මාරාන්තිකෝ විපාක දෙනකොට කුසලයේ ඇවිල්ලා ඔන්නෙල් නැතක් අපිට ලැබලා ඒ එන්නත නිසාම අපි ආයිමත් මොකද කරන්නේ ඒ එන්නත කුසලයේ හැටියට දකින්නේ නැහැ කොරෝනාව අකුසලයේ හැටියට දකින්නේ ඒ එන්නත ලබාගෙන අපි ආයිමත් එන්නතේ නිරෝගී භාවයෙන් ආයිමත් සක්කාය දිට්ඨියම ශක්තිමත් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කොරෝනාවට වඩා බලවත් අකුසල් සංස්කාරයන් අනාගතේ විපාකෙට නැවතීමක් නැහැ නැවතීමක් නිමාවක් අවසානය අපි හිතනවා නම් කොරෝනාව ඉදිරියේදී සොයා ගන්නා වූ ශක්තිමත් එන්නතකින් සහ මුලින්ම නැති වෙලා යයි කියලා එතනින් ලෝකේ සුවපත් වෙන්නේ නැහැ. එතනින් ලෝකේ සුවපත් වෙන්නේ නැහැ. ඒ නිරෝගී භාවය තුල අපි ඇති කර ගන්නා වූ නැවත සක්කාය දිට්ඨිය නිසාම අපි නැවත නැවතත් නොනා කොරෝනාවට වඩා බලවත් අකුසල් විපාකයකට අදාළ ධර්මතාවයන් අපි මතු කරලා කවුද මතු කළේ? තමා තුළම සකස් වෙන්නා වූ මේ පංච උපාදානස්කන්ධයේ ඒ පංච උපාදානස්කන්ධයේ තුල බලය තහවුරු කරගෙන ඉන්නේ සංස්කාර මායාව විසින්මයි ඒ සියල්ල. එහෙනම් නෝනා අපිට ලෝකය නිවැරදි කරනවා කියන කාරණය ගැන හිතන්න බැහැ. මේ ධර්මය ඔබ තේරුම් ගත්තනම් මේ සියලු විකෘතීන් මේ සියලු මාර ධර්මයන් සකස්ුනේ සකස් වෙන්නේ මේවා නිරෝධය වෙන්නේ තමා තුලින්ම කියන ධර්මතාවය අපිට මතු කර ගන්න පුළුවන් නම් මේ සියලු ධර්මතාවයන් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් සිද්ධ වුණා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහළ වුණා අතීත බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා ඒසා සුන්දර ශාසන පහළ වුණත් මේ විනාශයන් අතර උනේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප විනාශ දසදහස් ගණනක් පසු පෙරගෙන ආවා වූ ගමනක් ඔබත් මමත් පටිච්ච සමුප්පන්න වෙබිලා කල්ප විනාශයක් කියන්නේ මොකද්ද මේ මුළු පෘථුවියම නොනායකම ගිනි ජාලාඹව බඩට පත් වෙනවා ඒ ගිනි ජාලාඹ තුල එදාට සත්වයේගේ පරමායුෂ තප්පරයයි මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ ඉපදිනවා කවුද මේ පුච්චන්නේ කවුද මේ නැවත උපද්දවන්නේ අපිම කළා වූ කල්ප ගානක් පුරාවට කළා වූ අකුසල් පුච්ච පුච්චා පුච්ච පුච්චා පුච්ච පුච්චා විපාක දෙනවා නෝ ඒත් අපි තේරුම් ගත්තේ නැහැ ඒත් අපි මොකද්ද කළේ අර අරූපාවචර බ්‍රහ්මතලයේ හිටිය බ්‍රහ්මිය මොකද්ද කළේ කියලා බලන්නකෝ කල්ප විනාශයක් සිද්ධ වෙලා මුළු පෘථුවියම අළු වෙලා යද්දී අර ආබස්සරා බ්‍රහ්ම ලෝකයේ හිටිය බ්‍රහ්මිය මොකද්ද කළේ කියලා බලන්නකෝ ආලෝක සංඥාවෙන් මේ පෘථුවියට ඇවිල්ලා අර පෘථුවියේ මිදිලා තිබ්බ අර නව යෝවුන් ඕජාව සහිත පෘථුවියේ මිදිලා තිබ්බ අර යෝගට් එක වැනි සුන්දර මීපැණි වර්ගය අර සුවඳ තොලගාලා නොනා තුෂ්ණාව වැඩිලා කය ඝන වෙලා මනුෂ්‍ය රූප බවට ඔන්න ආබස්සරා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට වෙච්චද ඒගොල්ලන්ට වෙච්චද ඒව ගන්නක ඉතින් අපි ගැන මොනවා කතා කරනවද කියලා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල මේ සීමිත සම්පත්ද තුල අපිගෙන අපි කොච්චර සතුට වෙන්න ඕනද කියලා බලන ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපි බ්‍රහ්මයටත් උණු වෙච්ච වැඩි ඕකයි නෝන. ඒ බ්‍රහ්මයින්ගේ පිනේ ශක්තිය නිසා කල්ප විනාශයකටවත් ඒගොල්ලෝ විනාශ වෙලා ගියේ නැහැ. එච්චර පිනේ ශක්තිය. තියාගෙන මෙතෙන්ට ඇවිල්ලා අර තුෂ්ණාවට වහ වැටිලා මනුස්ස ප්‍රජාව බවට පත් වෙලා නෝනා. තාමත් ඒ අය මේ භවත්‍රය තුල දුක් විඳිනවා.
එනන් නොනා ඒසා වියරුවක් සිද්ධ වෙද්දී ඒ වියරුව තුල මමත් සිටියා ඔබත් සිටියා ඒත් අපි ඒක තේරුම් ගත්තේ නැහැ අද කොරෝනාවෙන් කෝටි ගාණක් මිනිස්සු මැරිලා තියෙනවා කෝටි ගාණක් මිනිස්සු ලෙඩ වෙලා තියෙනවා නොනා තාමත් අපි මේ සංස්කාර ප්‍රෝඩාව සංස්කාර වංචාව සංස්කාර ඇස්බැඳුම් අපි තාමත් තේරුම් ගත්තේ නැහැ අපි බලාපොරොත්තු වෙනවා හෙට කොරෝනාව නිදහස් වෙයි කියලා හෙට කොරෝනාවෙන් නිදහස් වෙයි කියලා අපි බලාපොරොත්තු එහෙනම් නොනා ඒ බලාපොරොත්තු කවදාක්වත් ඉටු වෙන බලාපොරොත්තු බවට පත් වෙන්නේ නැහැ මොකද කල්ප විනාශයන් දසදහස් ගානකට පිච්චුණත් අනේ මේ සංසාර දුක දැකලා සංසාර බය දැකලා සංසාර ගැඹුර දැකලා මේ සංස්කාරයන්ගේ වියරුව දැකලා අනේ මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන චිත්තය තාම අපි තුල ඇති කරගත්තේ නැහැ ඇති කරගත්තේ නැහැ ඒ නිසා නෝන මාර්ගයේ සුන්දරව විවෘතව තියෙනවා මාර්ගයේ සුන්දරව විවෘතව තියෙනවා ලෝකයේ මෙතනයි තියෙන්නේ තමා තුලයි මේ නාම රූප ධර්මයන් දෙක තුලයි ඒ නිසා ඔබ නිරතුරුවම ලෝකයේ දෙස් දකින්න බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ මේ සලායතනයන්ටමයි මේ නාම රූප ධර්මයන්ටමයි ඒසා නිරතුරුවම ඔබ දකින්න මෙවැනි සංස්කාර වියරුන් සකස් කර දෙන්නේ තමා තුලම සකස් වෙන තමාගේ ලෝකයේ තුලම සකස් වෙන මේ අකුසල් මායාව විසින් කියලා දකින්න දැකලා නිරතුරුවම අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මොනම හේතුවක් නිසාවත් අකුසල් නම් වඩන්නේ නැහැ මම ධර්මයේ හැසිරීලා ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවායි කියන විශ්වාසය ඇති කරගන්න ඔබ මේ මොහොතේ ආරක්ෂා වෙලා තියෙන්නේ ඔබම හැසිරුණා වූ ධර්මයේ ශක්තියෙන් එනිසා ඒ විශ්වාසය තුල ඉඳලා නැවත නැවතත් ඔබ බෞද්ධ කෙනෙක් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශ්වාසයට එන්න ඔබ අන්‍යාගමික කෙනෙක් නම් කරුණා කරලා සීලේ මෛත්‍රියේ දානේ විශ්වාසයන් තුලට ඇවිල්ලා ඔබේ මේ බරපතල සංස්කාර විපාකය සිද්ධ වෙන මොහොතේ ඒකෙන් ආරක්ෂා වෙන්නේ කියන කාරණය තමයි භික්ෂුවක් හැටියට මට කියන්න තියෙනවා ස්වාමීන් වහන්සේ මේ වන විට රට තුල ආරණ්‍ය සේනාසනවලට විහාරස්ථානවලට දානය ලැබීමේ යම් යම් ගැටලු ඇති වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ පින්වත් ජනතාවට අවස්ථාව ලැබුණා තමන්ගේ අද්දකින්ම සකසලා ඉතාමත් ප්‍රණීතව දන් පූජා කරන්න මහා සංඝරත්නයේ උදෙසා දැන් ඒ කාරණයක් සිද්ධ කරන්නට හැකියාවක් නැහැ අපේ ස්වාමීන් වහන්සේ වගේම සමහරක් අවස්ථාවල් වල මුදල් යවන්නත් සිද්ධ වෙලා තියෙනවා මේ අවස්ථාව ඉතාමත් හොඳින් තේරුම් අරගෙන ඒ අවස්ථාව සමග ගැටෙන්නේ නැතුව අපි මේ කරන හැම දෙයක්ම මහා පුණ්‍ය කර්මයක් බවට කොහොමද සමනහසපත් කරගන්නේ මෙහිමයි නෝනා දැන් මේක අකුසලයක් විපාක දෙන්නේ ඒතොර මේ අකුසලයක් විපාක දෙද්දී නෝනා නිරතුරුවම සියලුම ධර්මතාවයන් අපිට සකස් කරලා දෙන්නේ නෝනා කුසලයේ ශක්තිමත් වෙන දිශාවට නෙමෙයි අකුසලයේ ශක්තිමත් වෙන දිශාවට අකුසලයේ ශක්තිමත් වෙන දිශාවට සකස් කරලා දෙන්නේ ඒක අපි සියලු දෙනාගේම අකුසල් සංස්කාර දැන් ඔබ මතුකලේ මේ මොහොතේ විහාරස්ථානවලට ආරාරණ්‍යවලට කුටිවලට ගිහි පින්වතුන්ලාට ගිහිල්ලා දානේ පූජා කරන්න බෑ ඒ නිසා ඒ වාට මුදල් තමයි යොමු කරන්නේ නමුත් සමහර තැන් තියෙනවා මුදල් යොමු කරන්න පුළුවන් කමකුත් නැහැ ඒ වගේම සමහර පන්සල් ආරණ්‍ය තියෙනවා මේ මොහොතේ බරපතල වූ දානමය හිඟතාවයන්ට පත් වෙලා තියෙනවා ඒකට එතනින් දෙපාර්ශවයම පීඩාවට පත් වෙනවා එන සංඝයා කියන පාර්ශවෙත් පීඩාවට පත් වෙනවා ගිහි දායක පින්වතුන්ලා කියන කාරණේ පීඩාවට පත් වෙනවා ඒකට අපි නිරයතුරුව මුදල් යොමු කරද්දී වියලි ආහාර යොමු කරද්දී අර දානයක් පූජා කර ගැනීමේදී තියෙවුතු සියතින් සකසා පූජා කිරීම ප්‍රණීතව පූජා කිරීම කියන ධර්මතාවයනොත් අපිට වැළකේ. එතකොට ඒ නිසාම ආනිසංස භක්ෂය දුර්වල වෙනවා. ඉතින් දැන් අපි ඒකෙන් තේරු ගන්න ඕනෝනා මේ අකුසලයේ තියෙනා වූ භයානක බව. අකුසලයේ තියෙනා වූ භයානක භාවය අපි තේරුම් අරගෙන නිරතුරුවම දැන් මං කියවනේ මේ අකුසලයේ මෙතන කියන සංස්කාර මායය කියලා. එහෙනම් මේක සංස්කාර මායය හැටියටමයි දකින්න ඕනේ. මේ සංස්කාර මායයා මේසා ප්‍රබලයි මේසා බලවත් මේසා වියරුවක් කියලා අපි දකින්නවා. දැකලා නිරතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ ලැබෙන අවස්ථාවෙන් අපිට ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ගන්න. මොකද අපි හැම වෙලාවම රජයේ පනවන නීති වලට යටත් වෙන්න එපා නෝන. සංඝයා හැටියට අපි රජයේ පනවන නීති වලට යටත් වෙන්න ඕන. රජයේ කියද්දි ගෙදරින් බැහැරට යන්න එපා කියලා අපිට ගිහි ජනතාවට කියන්න බෑ මට දානි ගේන්න කියලා. මට සකස් කරලා දානි ගේන්න කියලා අපිට කියන්න බෑ. එනිසා නිරතුරුවම අපි පවතිනා වූ නීති රීති වලට යටත් වෙන්න ඕන.
එතකොට එහෙම යටත් වෙලා නෝනා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ විපාක දෙන්නා වූ අකුසලයෙන් නෝනා කෙසේ හෝ ශක්තිමත් කුසලයේ මතු කරගන්න. ඒ නිසා ඔබ මුදල් ඇරියත් වියලි ආහාර ඇලියත් චේතනාව තුල ඔබ ශක්තිමත් වෙන්න. ඒ චේතනාව තුල ශක්තිමත් වෙද්දී නිරේතුරුවම අපි කියමු ඔබ දානෙට රුපියල් 2000ක් ඇරිය පන්සලට. නමුත් ඔබ ගිහිල්ලා පන්සලට බාර දීලා ආවා. එහෙම නැත්නම් කෙනෙක් අතේ මුදල් ඇරියා. එහෙම නැත්නම් දව තාක්ෂණික ක්‍රමවලුත් මුදල් අරන ක්‍රම තියෙනවානේ. එහෙම කොහොම හරි ඇරියා. නමුත් එහෙම ඇරලා ඔබ දැස් දෙක පියාගෙන චේතනාවෙන් ඒක සුන්දර කුසලයක් බවට පත් කරගන්න. දැස් දෙක පියාගෙන ඒ අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවිය සිහිපත් කරගෙන ඒ උන්වහන්සේලාට සියතින් සකසා ප්‍රණීතව පූජා කළා වූ දානයක් බවට ඒක පත් කර වෙනදාමෙන් ආරණ්‍යයට විහාරස්ථානයට අපිට යන්නට බැරි වුණා අපේ අතින්ම සකසලා ඒ දානය පිරිනමන බැරි වුණත් අපේ ස්වාමීන් වහන්ස අපිට චේතනාව තුලින්ම චේතනාව බලවත් කර ගැනීම තුලින්ම පෙර කරන ලද දානමය කුසල කර්මයේ වගේම මේ අවස්ථාවේදී අපිට මනසින් එවැනි කුසල කර්මයක් කරගන්න පුළුවන් නේද චේතනාවට සකස් කර ගන්න ඕන ඒ සුන්දර සංඝයාතන අපේ පන්සලේ ඉන ස්වාමීන් වහන්සේලා දකින්න ආරාමේ ඉන ස්වාමීන් වහන්සේලා දකින්න දැකලා නිරේතුරුවම ඔබ රටේ පවතිනා වූ නීතිමය හේතුන් නිසා වියලි සලාක පූජා කළත් මුදල් යොමු කළත් නොනා තමන්ගේ දාණය උදේ දානයක් නම් නැත්නම් දවල් දානයක් නම් ඒ උදෑසන දාණය ගන්න වෙලාවේදී නිරේතුරුවම මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබ පූජා කළා වූ මුදලින් ඒ වියලි ආහාර සිහිපත් කරගෙන ඒවෙන් සුන්දර දානයක් මනසින් සකස් කරලා නොනා ඒ සුන්දර දාණය පූජා කරා වෙන කරන්න දෙයක් නැහැ මොකද අනිවාර්යයෙන්ම උන්වහන්සේලා ඔබලාට පින්පෙත් අනුමෝදන් කරනවා අද උදෑසන මං දානයක් වැළඳුවා නම් ඒක එක්කෙනෙක් ඇවිල්ලා පූජා කරපු දානයක් නමුත් මං ඒ දානේදි පින් අනුමෝදන් කරද්දී දැකබලා සතුටු වෙන්නා වූ සියලු දෙනා එතකොට කවුද මේ දැකබලා සතුටු වෙනවා කියන්නේ මේ මහත්තයා මට ඇවිල්ලා දානයක් පූජා කරනවා තනියම ඉන්නේ එතකොට මං පින් දෙද්දි කියනවා පින්වත් මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් දැක බලා සතුටු වෙන්නා වූ සියලු දෙනාට කවුද නෝනා අපි මෙතන දානෙත් එක්කනේ පූජා කළත් පිනට කැමැති අමනුෂ්‍යයෝ පිනට කැමැති දෙවිවරු පිනට කැමැති සම්මැද්දෘෂ්ටික යක්ෂයෝ සිය ගණන් දාස් ගණන් මෙතන ඇවිල්ලා ඉන්න පුළුවන් එතකොට එහෙනම් අපි මොකද කියන්නේ දැක බලා සතුටු වෙන්නා වූ සියලු දෙනාට මේ තනි එක්කනේ ගිහි කෙනෙක් මගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ එතන මම දැක බලා සතුටු වෙන්නා උදා දැන් ඔය අපි දාන මඩුවල පින්ඩපාත මඩුවල දන් පූජා කරන්න උදේට දානෙට ගියාට නෝනා ඒ වටා පිටාවේ අප්‍රමාණ අමනුෂ්‍යයෝ ඉන්නවා ඒගොල්ලෝ දානේ හදාගෙන ඉන්නේ ඒගොල්ලෝ දානේ හදාගෙන ඉන්නේ ඒගොල්ලෝ දානේ අරගෙන ඉන්නේ අත්වල වාදන තිනවා මේවා හදාගෙන ඉන්නේ නමුත් ඒ අමනුෂ්‍යයෝ නෝනා මේ රැටත් එනවා ඔය රැටත් එනවා රැටත් සමාධියෙන් ඉන්න වෙලාවට ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාට පේනවා මේ අප්‍රමාණ අමනුෂ්‍යෝ ඒගොල්ලෝ දානේ හදාගෙන රැ මොකද අමනුෂ්‍යයෝ නෝනා මේ දානේ වළඳන වෙලා දන්නේ නැහැ ඒක මිනිස්සු වෙන අපිනේ දන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ රැටත් දානේ හදාගෙන එනවා රැටත් දානේ හදාගෙන එනවා සමාලලට පොරකකා ඉන්නවා එච්චරටම අමනුෂ්‍ය ලෝකේ පරදත්ත රූප ජීවි ප්‍රේත ඉන්නවා එච්චරටම දාන් දෙන්න කැමති නෝනා ගිහි ජීවිතවල දන් දීලා නමුත් ඒගොල්ලෝ මේ තෘෂ්ණාව නිසා පරදත්ත රූප ජීවිතයන ඉන්නවා නමුත් ඒගොල්ලන් හොඳට ලැබෙනවා ඒකෝර දැන් මේගොල්ලෝ දන් දෙන්න එනවා මේ රෑ 10ට 9ට ඉන්න අවස්ථාවක් එනවා මං පුතේ දැන් හුඟක් වෙලාවට ඔය සමාධියට අදාළ දේවල් කියන්නේ මොකද අර අනුවන පින්වතුන්ලා බලවත් ආකාරයෙන් ඒවා විවේචනය කරනවා ඇත්ත නැත්ත දන්නේ නැහැ තේන දැන් මම මෙහෙම කිව්වාම අමනුෂ්‍යෝ රෑ 10ට ඇවිල්ලා දාණි අරන් ඉන්නවා කිව්වහම ඕක ගලපගන්නේ ඔතේ අමනුෂ්‍යෝ ආමුද්‍රෝ වළඳන වෙලා එහෙම විකාලෙ දන්නේ නැහැ. ඒ මිනිස්සු අමනුෂ්‍ය ලෝකෙ ඉන්නේ. නමුත් ඒගොල්ල සාංශාරික පුරුද්දට ඒගොල්ල වෙනවා. ඒගොල්ල දන් දෙන්නේදී අපි කියන අනේ පුතේ උදේ පින්න මාත මරුට එන්න කියලා. එතකොට දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ දානේ අර ඝන දානයක් නෙමෙයිනේ නෝන ඒගොල්ලන්ගේ දේ. ඒගොල්ලන්ගේ සියුම්නේ ඒගොල්ලන්ගේ ශරීරය සියුම් මේගොල්ලෝ ගන්නේවත් ආහාරත් සියුම් මේක අපිට මේ ඝනව පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි දාන බෙදෙන වෙලාවේ අප්‍රමාණ අමුස්සෝ ඒ දානෙට අත ගහන. ඔබ දාන එකක් අරන් ආපුවාම ඔබේ දානෙකට අත ගහන අප්‍රමාණ අමුස්සෝ ඉන්නවා.
එහෙම නැත්නම් ඒගොල්ලෝ ගෙනාපු දාන බෙදනවා ඇති. තේරෙනවද? මොකද මම කොයිලාකට අමනුස්සෙක් පාත්‍රයට දාන බෙදනවා මම දැකලා නැහැ. සමාධිමත් වෙලා සිත තීන අවස්ථාවල තමයි අපි ඒක දකින්නේ. මොකද පින්ඳ පාත මඩුවා දාපුවම අපි ඒ අරමුණ තුලනේ ඉන්නේ. ඒතකොට එවැනි අවස්ථාවකදී මම දැකලා නැහැ. නමුත් අපිට නොදැක්කට ඒගොල්ලෝ ඒක කරනවා. ඒ අමනුස්ස ලෝකේ ඇත්තටම නෝනා මනුස්ස ලෝකේ ජීවත් වෙන අයට වඩා අමනුස්ස ලෝකේ දන් දෙන්න තරගයක් තියෙනවා. දින පරදත්ත රූප ජීවි ප්‍රේත කොටස් දැන් මම මේ කියන එකට මට බලවත් ආකාරයෙන් චෝදනා කරයි නමුත් නෝනා මම මේ ගිහි ජීවිතුලා දැනගන්නයි කිව්වේ රෑ 10ට රෑ 9ට රෑ 11ට අර දාණේ අරන් එනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ හිතේ දැන් දෙන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට ඒ ධර්මතාවයන් දන්නේ නැහැ ඒගොල්ලෝ ඉතින් ඒ වගේ නෝනා අපිට චේතනාන්විතව තේන්න දැන් මම දානයක් පූජා කරද්දී කවුරු හරි දැක බලා සතුටු වෙන්න ආවොත් සියලු දෙනා ඒ කියද්දි මම දන්නවා කොච්චරයි දැකලා සතුරු වෙනවාද කියලා. ඊළඟට ගම්වාසී රටවාසී සියලු දෙනා. එහෙම කියද්දී නෝනා ඔබට අවශ්‍ය නම් උදේ හතට ලංකාවේ කොහේ හිටියත් අනේ මම දෙන්නා වූ පින්පෙත් සංඝයා හැටියට දෙන්නා වූ පින්පෙත් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක අනුමෝදන් වුණා. ඔබට ඒ පින තියෙනවා. එහෙනම් ඔබ සලාක ආහාර දීලා වියලි සලාක පන්සලට ඇරියා කියලා මුදල් පන්සලට ඇරියා කියලා ඔබේ දානයේ සුන්දර ආනිසංස පක්ෂයන් වළක්ව ගන්න එපා. ඒක වළක්වලා තියෙනවා අකුසලයේ විසින්. නමුත් ඔබ ඒක වළක්ව ගන්න ඕනේ නැහැ. අකුසලයට යට වෙන්න එපා. අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින්. අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින්. මොකද අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින්නේ නම් ඔබ මුදල් පන්සල්ට ඇරියත් gedare ඉඳන් හෙට උදේ නම් ඔබේ දානේ ඔබ මනසින් හිතන්න දැන් වෙලාව 6:00යි. මේ වෙලාවේ ඔබේ වියලි සලාකේ නැත්තම් මුදල සුන්දර දානයක් බවට පරිවර්තනය කරගෙන ප්‍රණීත සියතින් සකසාගු හැදුවා වූ දානයක් බවට චේතනාන්විතව සකස් කරගෙන අතීතයේ සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේලා සිහිපත් කරගෙන වර්තමාන සංඝයාවත් සිහිපත් කරගෙන අනේ සාදු සාදු මං අද දවසේ මහා සංඝරත්නයට ඒ දානේ පූජා කළා කියද්දී නෝනා ඔබ අකුසලයේ යටපත් කරගෙන ඔබට විපාකෙට එන අකුසලයේ යටපත් කරගෙන ඔබ ඒ කුසලය මතු කරගත් දක්ෂයෙක් බවට පත් වෙන. ඒ නිසා නෝනා අපිට ඒක කරන්න පුළුවන්. ඒක චේතනාන්විතව ඒක සකස් කරගන්න. මේ මොහොතේ මෙතන ඉඳගෙන මට පුළුවන් ගුවන්වැලි මහසෑය මෙතන ඉඳන් වන්දනා කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අයිමත් රට වහලා මට ගුවන්වැලි මහසෑයත් වහන්සේ ළඟට යන්න බෑ කියන ප්‍රශ්නයක් මට නැහැ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට යන්න බෑ කියන ප්‍රශ්නයක් මට නැහැ. ඔබටත් ඒක ඇති කරගන්න. ඒක චේතනාන්විතව ඇති කරගන්න. මානසින් ගුවන්වැලි මහසෑය සමුදුන් වහන්සේ සිහිපත් කරගෙන ඔබ මානසින් කරන්නා වූ පූජාවන් මානසින් කළ සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ නිසා දක්ෂයාට නොනා කොතනින් හෝ මතුවෙන තැන් මේ ධර්මයේ තුල තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මයේ බවට පත් වේ. ඒ නිසා අකුසලයක් විපාක දෙන්නේ අකුසලයට යට වෙන්න නම් එපා නෝනා. අකුසලයට යට වුණොත් මීට වඩා බලවත් අකුසල් අපිව අනාගතයේදී වෙලා එන ලෝකේ යන්නේ හරි බියකරු තැනක ලෝකෙම ආර්ථිකේ වැටිලා දෙන්නේ. ඒතොර මේ ලෝකෙම ආර්ථිකේ වැඩිච්ච වෙලාවේ ලෝක නායකයන්ටත් දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා නෝනා ඊළඟ පියවර සමහර විට බලවත් යුදමය පියවරක් බවට ලෝකේ පත් වෙන තැනකට එන්න පුළුවන්. ආර්ථිකයෙන් කඩා වැටෙන ලෝකයේ තුල පාලකයන්ට සිද්ධ වෙනවා ජනතාවගේ අවධානය එක එක පැතිවලට ගන්න. එහෙම නැත්නම් අනුන්ගේ කඩා වඩා ගන්න. ඒ නිසා මේ වියරුව නෝනා මෙතනින් ඉවර වෙන වියරුවක් නෙමෙයි. ඒ නිසා මේ වියරුව ධර්මානුකූලව ඔබ කලමනාකරණය කරගන්න. අපිට ලෝකයාට කියන්න බෑ. අපිට අනුන්ට කියන්න බෑ. අපිට රටේ නායකින්ට කියන්න බෑ. ඒක කරන්න කියලා. නමුත් ඔබ දක්ෂ වෙන්න තනි තනිව ඔබ මේ අකුසලය කුසලයක් බවලමනාකරණය කරගෙන අරන් යන්න. එහෙම නැත්නම් ඕන මේ අකුසලය ඔබ තව තව ලෝභ දේශ මොහයන් වැඩුවොත් ඔබ කොරෝනාවට අනුන්ට ඇඟිල්ල දික් කළා චෝදනා කළොත් ඔබ මේ නැව් ගිලෙනවා අපිට දීවර කර්මාන්තය කරන්න බෑ කියලා අනුන්ට චෝදනා කළා ඇඟිල්ල දික් කළොත් ඔබ මේ ගම් වතුර ගලනවා වැලි වහිනවා කියලා අනුන්ට චෝදනා කරලා ඒ තියෙනා වූ පීඩාවන්ට චෝදනා කළොත් නෝනා ඔබ අකුසලය විසින් තව අකුසල් කරගත්ත කෙනෙක් බවට එච්චර වෙන කරන්න දෙයක් නැහැ. ලෝකයේ කොතරම් බාධාවන් ඔබ ඉදිරියට ආවත් ඔබ කල යුතු දේ දැන් අපි ස්වාමීන් වහන්සේකින් හොඳින් පැහැදිලි කරගනිමු. ඔබ දක්ෂ වෙන්න ගම් වතුරෙන් කර ළඟට ඔබ ගිලුණත් පුතේ නිරතුරුවම දකින්න මම මේ ගම් වතුරෙන් කර ළඟට ගිලුනේ මමම සංසාරේ කළා වූ අකුසල් විපාකයක්. මොනවාද අකුසල් විපාක? පාරිසරික විනාශයක්. තේනාද අපේ රටේ වෙන පාරිසරික විනාශයන් පේනවනේ නේ. මොනසා පාරිසරික විනාශයක් සිද්ධ වෙලාද කියලා කරනවාද කියලා බලන්නකෝ.
ඔච්චර දේවල් කරනවාද කියලා බලන්නකෝ වැලි ටික ගොඩ දාන එක පස්කන්දු කපන එක මේ මහා අධි සංවර්ධනයක් නාමයෙන් නොනා බලවත් විනාශයක් කළා සමාජ ගමන් කර අපි බලන්නේ අධි සංවර්ධනයේ නාමයෙන් ලබන කොමිස් මුදල විතරයි ඊට වඩා දෙයක් අපි බලන්නේ නැහැ ඒ නිසා පොඩි සංවර්ධන අපේ රටේ නැහැ තේනවා සියල්ලම තියෙන අධි සංවර්ධන ඒ අධි සංවර්ධන වෙන්නේ ඇයි අපේ කොමිස් මුදල් එච්චරයි බලන්නේ ඒ නිසා ඕවා කරලා අනාගතේ මිනිස්සු වෙලා ඉපදුනොත් තරහා වෙන්න නම් එපා කර ළඟටම ගම් වතුරේ ඉලිරා ඉන්න තිරිසන් සතෙක් වුණොත් ගම් වතුරට ගහගෙන ගිහිලා මහ මූදටම වැටේවි ඈ ඕවා කරන්න ලේසි ඒ නිසා ධර්මයේ සම්දිත්තිකයි ධර්මයේ ඊහිපස්සිකයි සුන්දරයි විවෘතව බබලනවා ඒ නිසා මේ මොහොතේ අර ගම් වතුරට අවු වෙලා ගහගෙන යන මිනිස්සෙක් මරණ ආසන්නව ගහගෙන යන මිනිස්සෙක් දැක්කත් අනේ ඒ මිනිස්සයාට නම් අසාධාරණයක් වෙලා නැහැ අසාධාරණයක් වෙලා නැහැ මේ මිනිස්සයා සංසාරේ කළා වූ පාරිසරික විනාශයන් නිසා අහිංසක මිනිස්සයෝ දාස් ගානක් නියන්න ඔය අද චෝදනා තියෙනවනේ නේද ඔය ගම් වතුර කරන්නේ අහවල් කෙනා කරපු වැරදි සැලසුම් නිසා අහවල් කෙනා කරපු වැරදි සැලසුම් නිසා අහවල් කෙනා වැඩිපුර කමිස් ගන්න කරපු දේවල් නිසා තරහ වෙන්න එපා ගම් වතුර වෙලාවට පරිස්සමෙන් ඉන්න මොකද ඔය විපාකයන් ගහගෙනම මහසાગරයටම යන්න පුතේ කොතනකවත් වරද්දක් නැහැ ධර්මයේ ඊපස්සික විවෘතව බබලෙනවා ඒ හිඳයි භික්ෂුවක් හැටියට පුතේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය ආරක්ෂා කරගෙන මම ඉන්නේ ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ඡ භාවයේ ජීවිතයක යෙදු කරගෙන මධ්‍යම ප්‍රතිපදාව තුල මම ජීවත් වෙන්නේ අකුසලයේ ස්වභාවය ලෝභ ද්වේෂ මොහයන්ගේ ස්වභාවය සංස්කාර වියරුවේ ස්වභාවය මං හොදට දන්නවා ඔබලා යම් දවසක මීට අවුරුදු 8කට ඉස්සෙල්ලා මම හිටිය කුටියට ඇවිල්ලා මට මතකයි ඔබලා දෙන්න උදේ පාන්දර 9ට ඉතර දොරට රට්ටු කළා මං කුටිය ඇතුලේ ඉඳන් ඇහුවා කවුද කියලා එතකොට ඔබලා කිව්වා සිරසෙන් ස්වාමීන් වහන්සේ කියලා මං දොර ඇරලා ඇතුලට ගත්තා ඇතුලට ගණෙද්දී ඔබලා දෙන්නා කිව්වා ස්වාමීන් වහන්සේ අපි සිරස ගුවන් විදුලියේ පන්සිල් මළුවෙන් ආවේ කියලා මං ඒ වෙලාවේ කිව්වා පුතේ මම නම් පන්සිල් මළුව ගැන මුකුත් කියන්න දන්නේ නැහැ අපි රේඩියෝ රූපවාහිනී පරිහරණය කරන්නේ නැහැ මොකද්ද ඔබලාට වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ පන්සිල් මළුවෙන් වෙනුවෙන් ධර්මසාක මං කිව්වා හරි ඔබලාට අහන්න දෙයක් තියෙනවා නම් අහන්න මං පිළිතුරු දෙන්නම් කියලා ඒ මීට අවුරුදු 8කට ඒ අවුරුදු 8ේදි මං ඔබලාට මුලින් මේ ධර්මයේ දා මාධ්‍යයට දේශනා කළා නම් පුතේ අද වෙනකන් මම ඔබලා ළඟමයි රැඳී සිටියේ මට අවශ්‍ය නම් පුතේ ওই තියෙන ඔක්කොම මාධ්‍යයන්ට ගිහිලා බණ කියන්න පුළුවන් ඒ නිසා පුතේ මම එදා එතෙන්ට ගියා අදත් මං එතන රැඳිලා ඉන්නවා මම එතන රැඳිලා ඉඳලා මට අවශ්‍ය නම් වටේම යන්න පුළුවන් පුතේ ඇයි මං නොයන්නේ ලෝභ දේශ මොහයන්ගේ තියෙන බලවත් භාවය මම දන්නවා මං යම් ගහක නැග්ගනම් ඒ ගහේ ගෙඩි ටික කාලා ජීවත් වෙනවා ගෙඩි නැටි වෙච්ච දාට දලු ටික කාලා ජීවත් වෙනවා දලු නැති වෙච්ච දාට කොළ ටික කාලා ජීවත් වෙනවා එතන ඒකත් නැති වුණා නම් පුතේ මං ඒ ගහේම මැරිලා යනවා නමුත් කවදාක්වත් මං තව ගහකට පියාඹගෙන යන්නේ මම දන්නවා ලෝභ දේශ මොහයන්ගේ තියෙන ආව බලවත් ඒ නිසා පුතේ අල්පේච්ඡතාවය තුල මධ්‍යම ප්‍රතිපදාව තුල ලද දෙයින් සතුටු වීම තුල මම ජීවත් වෙන්නේ සංස්කාර මායාගේ වියරුව මගේ විදර්ශනාත්මක ඇසෙන් මම දැක්ක නිසා එහෙම නැත්නම් මටත් රට වටේ ලෝක වටේ ජනප්‍රිය භාවයේ පිටිපස්සේ දුව දුව නොනා ඕන අකුසලයක් කරගන්න ඉතින් අපිට පේනවා සමාජයේ මොකද්ද වෙන්නේ කියලා නේද ඒ නිසා පුතේ සමාජයේ කොතනකවත් වැරද්දක් නැහැ ඔබ යම් පීඩාවක් විඳිනවා නම් ඔබ යම් දුකක් විඳිනවා නම් ඔබට යම් විවේචනයක් එල්ල වෙනවා නම් කරුණා කරලා ගිහිල්ලා අර gedara thiyena kannadi meese issara hita ganna oba dakinne obema pratibindeyai kaata chodana karala weda ensa puthe me mohote monasa viyaru akusalayak vipaka dunnat e obama karagatta awu deyak enisa karuna karala arya shtangika margiye tula jeevithe shaktimat karaganna gihipinwa tulla maha sangaratne ape supadipanna ujupadipanna nyayapadipanna samichipadipanna gunayan tula ape jeevitha shaktimat karaganna ඒ වගේම මේ රටේ ගෞරවනීය පාලක පින්වතා කරුණා කරලා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් සමාජයට පූර්වා දර්ශයන් දෙන්න. සමාජයට පූර්වා දර්ශයන් දෙන්න. ඒ පූර්වා දර්ශයන් දෙන්න ඔබ අදක්ෂණං. අදින් පසුව හෝ නිවැරදි වෙන්නේ නැත්නම් නොනා
ඒවැයි අකුසල් නම් කවදාක්වත් මෙපමණයි කියලා අපිට කියන්න බැහැ. මොකද ඔබ උතුම් නායකත්වයට පත් උනේ ඔබ සංසාරයේ කළා වූ කුසල් ධර්මයන් නිසාමයි. ඒ නිසා ඔබ මුලින්ම ගරු කළ යුත්තේ සීලයටයි. ඔබ මුලින්ම ගරු කළ යුත්තේ දානයටයි. ඔබ මුලින්ම ගරු කළ යුත්තේ මෛත්‍රියටයි. ඒ එකකටවත් ගරු නොකර ඔබ සක්කාය දිට්ඨියට ගරු කරනවා නම් එහි විපාකයන් පුතේ කල්ප ගාණක් දීර්ඝයි කියන කාරණය ධර්මානුකූලව කියන්නේ.